විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවනැලි හමුනිද මේ පද පෙළි මතක පද සුබ සන්ධ්‍යාවක් කියලා අපි හැමදෙනාම පිළිගන්නවා. අදත් පුරුදු විදිහටම අපි මතක පද දිගේ මතකයන් සංස්මරණය කරමින් පොඩි ගමනක් යන්න තීරණය කරනවා. අද මගේ ගමන් සගයා විසාකේස චන්ද්‍රසේකරම්. විසාකේස චන්ද්‍රසේකරම් එක්ක මේ ගමන අපට යන්න පුළුවන් මතකයන් ආවර්ජනය කරගනිමින්. මේ තව සුබ පැතුමක් තියෙනවා. ඒ තමයි ෆ්‍රැන්ජිපානි, එහෙම නැත්නම් මේ සයපති කුසුම සරසවි සම්මාන උළෙලේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයෙන් පිදුම් ලැබුවා. සයපති කුසුම චිත්‍රපටයේ කතා තේමාව සිංහල සිනමාවට තරමක් ආගන්තුකයි කියලා කියන්නත් පුළුවන්. මොකද අධ්‍යතන සමාජයට ඒක ආගන්තුක විය යුතුමයි. සයපති කුසුම චිත්‍රපටයේ කතා කරන්නේ මේ සමකාමී ආදරය පිළිබඳව. එබඳු තේමාවක් මේ සයපති කුසුම ප්‍රධාන පෙළේ දේශීය සිනමා උල්ලේක නියෝජනය කිරීම, ඒ වගේම තමයි සම්මානයට පාත්‍ර වීම මේ නිකම්ම නිකන් සිටීමක් නෙමෙයි, අහම්බයකුත් නෙමෙයි. මේ මොකද මේ සමකාමීත්වය සම්බන්ධයෙන් අපේ සමාජ කතිකාවත ඉතාම හොඳ තැනක තියෙන එකක් නෙමෙයි කියන එකයි මගේ අදහස. මේ සමාව වැරදිනන්නේ වැරදි කරන්න ඕනේ. මේ අපේ සමාජයේ තවමත් මේ සමකාමීත්වය, එහෙම නැත්නම් මේ සමලිංගිකත්වය, සමසරාගීත්වය මේ රෝගයක් වූ ගැරහුමට ලක් කරන කාරණයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් මේ සම්මානය, මේ ලැබුණු සම්මානය ඔබට අනුව මොන වගේ සමාජ බරක්ද උසුලාගෙන ඉන්නේ? අපි එතන වැඩි පටන් ගමු. මේ මට මොහොතකටවත් දැනුන්නේ නැහැ මේක පුද්ගලිකව මට ලැබුණ එකක් කියලා. ඇත්තටම මේ නිකමට කියනව නෙවෙයි. මොකද මේ වැඩේ කරනකොටත් මට දැනුන්නේ නැහැ මේක මම පුද්ගලිකව මං සඳහා කරන දෙයක් කියලා, මගේ තෘප්තිය සඳහා කරන දෙයක් කියලා. මම මේ නිර්මාණයත් නොඑක් ආකාරයට එක එක විදිහේ ක්‍රමවේද මගින් මට සිලිටු කරන්නටත්, එහි සමහර අවස්ථාවලදී එහි තියෙන නිර්මාණාත්මක භාවය පැත්තක තියලා මේක මේ දේශපාලන ව්‍යාපෘතියක්, මගේ පුද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් හැටියට ඉදිරියට ගෙන යන්නට මට උවමනා වෙනවා. මේක මගේ මේ ඉතුරු කරගත්ත පුද්ගලික මුදලකින් නිෂ්පාදනය කරත් මන්ට උමනා වෙන්නේ මේක මේ පොදු කටයුත්තක් සඳහා ඉදිරිපත් කරන්නට. මම දැකලා තිබුණානේ ගොඩාක් ලංකාවේ සමකාමී කාන්තාවන් පිරිමින් සහ සංක්‍රාන්තිකයන් කොච්චර කොයි ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙනවද කියලා. මම හැමතිස්සෙම මේකේ පරස්පරයක් දැක්ක ගැමුණු. එක පැත්තකින් දැන් අපේ මේ විදිහට මේ කෙනෙක්ව පල්ලෙහාට දාලා සලකන්නට අපි පාවිච්චි කරන්නේ ඇතැම් විට බ්‍රිතාන්‍ය වික්ටෝරියානු මේ සම්ප්‍රදායන් කියන වටිනාකම, ඇතැම් විට ඔවුන්ලා කිසි ලබා දුන්න නීති. නමුත් අපේ සමාජයේ මේ බෞද්ධ මේ පිළිගැනීම් තුළ තියෙනවානේ අපි මේ හැම කෙනෙක්ම සමානයි කියන එක. ඒ කියන්නේ හැම කුලයකම, හැම ජාතියකම, හැම ජෙන්ඩර් එකකම ස්ත්‍රී පුරුෂ ඒවේවා සමානයි කියන තැන තියෙනවානේ. ඉතින් එහෙම කෙනෙක්ව පහත් කරලා සලකන්න ඕනේ නැහැ කියලා තියෙනවනේ. අපේ බෞද්ධ මේ සංස්කෘතිය අස්වාභාවිකයි කියලා දෙයක් නැහැනේ සංකල්පයක්. ඉතින් මේවා දැකලා තමයි මට ඕනේ වුණේ මේක මේ පොදු කටයුත්තක් හැටියට කරන්න. කවුරුත් මේක බරපතල ලෙස බාරගත්තේ නැති නිසා. ඉතින් මට හිතෙන්නේ ඒ පොදු කටයුත්ත තවත් එක පිම්මක් ඉදිරියට ගෙන යාම සහ මේක සාමාන්‍යකරණය කිරීමක් තමයි මේ සම්මානය හරහා කෙරුණේ. දැන් එතකොට මේක තවදුරටත් මේ මැජික් එකක් නෙවෙයි, මේක තවදුරටත් ටැබූ එකක් නෙමෙයි. එහෙම වෙලා තියෙනවනම් කෙනෙකුට කියන්න පුළුවන් ඒ එහෙම කිව්වට මේ වගේ තේමාවකට ලංකාවේ මේ ප්‍රධාන පෙළේ සම්මානයක් හම්බෙන්න තරමට මේ තේමාව ලංකාවේ මිනිසුන් විසින් පිළි අරන් තියෙනවා. හොඳයි අපි කතා කරමු. අපිට දිගට කතා කරන්න පුළුවන් වෙයි. විසාගේ පළවෙනි මතක පදේ සඳහැ කළුවර. ඔව්, මේ සින්දුවට මං හරිම ආස සින්දුවක්. මං හිතන්නේ නන්දාමාලිනීගේ ගීතවලින් මම වඩාත්ම ප්‍රිය කරන ගීතය. ඒකේ සංගීතය නිර්මාණය කරන්නේ නන්දාමාලිනීමයි. මං හිතන්නේ මඩවලිස් රත්නායකගේ ගීතය පුදුමාකාර විදිහට ඒක මේ ගැමේ මේ රූපක මේ විචිත්‍රණය වෙන සින්දුවක් සහ මේ තනිකම. දැන් මම ඒ දවස්වල තනිකඩයක් වෙලා ඉන්න කාලේ ඒ තනිකමත් එක්ක හරියට ඒ පදමාලා සහ ඒ ගීත තනු එකට බැඳිලා ගියා. මං හිතන්නේ මේවෙන් තමයි මම පස්සේ කාලෙක ගීත රචකයෙක් වෙන්න මේ හේතු වෙන්නේ නැත්තේ. මේ වගේ මේ ඉතාමත්ම මේ අයින්ද්‍රීය ලෙස ලංකාවේ සිංහල කතා කරන ජන සමාජයට බද්ධ වෙච්ච ගීත අහලා මම අදටත් ඒක අහන්න හරියට ප්‍රිය කරනවා. විසා මේ කැමතිද විසාගේ ඉතිහාස කතාව අපිට කෙටියෙන් කියන්න? හේතුව දැන් නමින් ඕන කෙනෙක්ට තේරෙනවා
විසා දෙමළ ජාතිකයෙක් වෙන්නේ කියලා. ඔක තමයි පළවෙනිම වෙන සිතුවිල්ල. ඔව්. දැන් විසාට හිතෙනවා නම් මේ පවතින වත්මනට ඉතිහාසය අදාළ නැහැයි කියලා. සද්ද නැතුව ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ මිනිසු පොදුවේ කැමති තවත් කෙනෙක් හැදුනේ කොහොමද කියලා දැනගන්න. කොහෙද විසා ඉපදුනේ? කොහෙද පාසල් ගියේ? කවුද අම්මා අප්පා? ওই වගේ දේවල් ටිකක් විසා කියන්න කැමති නම් මේ විසා ගැන හොයන බලන අයට මම හිතන්නේ ඒකටයක් වැදගත් වෙයි. ඔව්. එහෙම මේ මේ එහෙම කවුරුත් ලේසියකට අහන්නෙත් නෑ මගෙන් ඒ වගේ ප්‍රශ්න. මේ එහෙම නොකිය ඉන්න දෙයක්වත් නැහැ. මම මේ මගේ අම්මා සිංහල කියලා කියනවා. ඉතින් සිංහල කතා කරන මේ රුවන්වැල්ල කියන ගමේ ඉපදිච්ච මේ බොහොම දුප්පත් පවුලක ඉපදිච්ච ගෑනු කෙනෙක් පස්සේ කාලෙක හෙදියක් වෙලා වෙනවා. ඒ එහෙම හෙදියක් වෙලා කටයුතු කරන කාලේ මගේ පියාව හම්බ වෙනවා. එයා මේ සහකාර වෛද්‍යවරේ නිකවැරටිය ආරෝග්‍ය ශාලාවේදී හම්බෙන්නේ දෙන්න. ඒ දෙන්නයි ගම් නෙවෙයි ඒ තාත්තා යාපනේ අම රුවන්වැල්ල. ඒ දෙන්න එතනට හම්බෙන් එකතු වෙනවා. එතකොට මේ තාත්තා දෙමළ හින්දු කෙනෙක්, අම්මා සිංහල බෞද්ධ කෙනෙක්. එතකොට ඒ දෙන්න අතරේ ඇති වෙන සම්බන්ධතාවයකින් තමයි මේ මම උපදින්නේ සහ මම සහ මගේ නංගිලා දෙන්න. ඉතින් අපි තාත්තගේ අම්මගේ රැකියාවන ඒ කාලේ ඉතින් තැනින් තැන මාරු කරනවානේ. අපි නිකවැරටියෙන් පටන් අරගෙන මන්නාරමට යනවා. මන්නාරම අවුරුදු තුනක් ඉඳලා මස්කෙලියට යනවා. මස්කෙලිය අවුරුදු තුනක් ඉඳලා ටික කාලයකට අපි එනවා මේ කටුකුරුන්දට, කළුතර. එතනින් පස්සේ තමයි හල්තොට කියන ගමට යන්නේ. ඒ හල්තොට කියන ගමේ තාත්තාට යාළුව හම්බෙනවා. තාත්තා තීරණය කරනවා මම මෙහි තමයි ඉන්නේ කියලා. එයා මේ සාම්ප්‍රදායික දෙමළ කෙනෙක් නෙවෙයි. මේ හොඳට අඩි ගහනවා, හොඳට මස් මාළු කනවා. ඉතින් සිකුරාදට විතරක් මස් මාළු නොකා ඉන්නවා මේ හින්දුකම තියාගන්න. එහෙම එක්කෙනෙක්. අපේ අම්මා සාම්ප්‍රදායික ගැහණියක් නෙවෙයි. මේ කියන්නේ සාම්ප්‍රදායික වගේ පෙන්වන්නට හරිම විරුද්ධ මනසක් තියෙන කාන්තාවක්. දැන් මම වගේ මං මේ වගේ මේ බොහොම රැඩිකල් මාතෘකා කතා කරනකොට ඒවට ආශිර්වාද කරන්න, ඒව කරන්න එපා නොකියන ඉතාමත්ම මේ නූතන මනසක් තියෙන කාන්තාවක්. ඉතින් මම ඔය ගමේදී පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා මේ සාන්ත බෙනඩික් විද්‍යාලයට යන පුංචි කාලයකට පස්සේ ශිෂ්‍යත්වයේ හින්දා මට රාජකීය විද්‍යාලේ හම්බ වෙනවා කොළඹ. මම කොළඹ රාජකීය විද්‍යාලේ 6 පන්තියේ ඉඳලා උසස් පෙළ වෙනකන් ඉගෙන ගන්නවා. උසස් පෙළ මගේ තාත්තට ඕනේ වෙනවා මාව උසස් පෙළ විද්‍යාංශයට යවලා වෛද්‍යවරයෙක් කරන්න. තාත්තා මගේ අතේ බරපතල මේ පර්සනැලිටි ගැටුමක් තිබුණා. ඒ ගැටුම කොතෙන් දිවරුනේ? මම මේ එයාට හොරෙන් ගියා චිත්‍රපට කරණය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. මේ ඒ දවස්වල තිබුණේ ඉස්කෝලවල තියෙන පුංචි පන්තිනේ. එහෙම පන්තියකදී මට හම්බ වෙනවා ෂර්ලි මේ විජේරත්න කියන අධ්‍යක්ෂකවරයා. ඒකේ පන්තියේදී ඉතින් මේ මාව මට කිව්වා ඇවිල්ලා මගේ ෆිල්ම් එකේ වැඩ කරන්න කියලා. මට එතකොට අවුරුදු 17යි. එයා මේ ටික කාලයක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් වෙලා ඉඳලා ෆිල්ම් වල වැඩ කරන්න පටන් ගත්තා. මම රජකෙල්ල ත්‍රිශූල කියන චිත්‍රපටවල වැඩ කරා. පස්සේ මම දැනගත්තා මට ආර්ථිකයක් නැතුව මෙතන ඉඳලා හරියන්නේ නැහැ කියලා. මම ආපහු උසස් පෙළට ගියා. තාත්තත් එක්ක රණ්ඩු වෙලා කලා විෂයන් හැදෑරුවා. එතකොට මම ඒ ලෙවල් රිසර්ච් වලින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා. ඊට පස්සේ මම තව උපාධි ගණනාවක් කරා. මේ පශ්චාත් උපාධි තුනකුත් ආචාර්ය උපාධියකුත් කරා. ඒකට හේතුව මම ඕස්ට්‍රේලියාව ගියා. ඊට පස්සේ ඔය නාට්‍ය ගණනාවක් එහෙම කරලා ඕස්ට්‍රේලියාව යන්නේ මගේ මේ මිත්‍රත්වයක් හරහා. මගේ මේ පරණ මිත්‍රයෙක් සමග තමයි යන්නේ ගිහිල්ලා. එතෙන්දී මේ අලුත් ජීවිතයක් ගත කරනවා. එහෙදි තවත් ඉගෙන ගන්නවා. එහි ඉන්න ගමන් මම මෙහි වැඩ කරනවා. ඊට කලින් මම ඕස්ට්‍රේලියාවට යන්න කලින් මානව හිමිකම් නීතිඥයෙක් හැටියට තමයි කටයුතු කරේ. ඒ ආයතනයේ මම ට්‍රස්ටි කෙනෙක් නැත්නම් භාරකාරයෙක් හැටියට එහි ඉන්න ගමන් කටයුතු කරා. දැනට මම ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ අවුරුදු 10ක් විතර සේවය කරලා තියෙනවා. නිව් සවුත් වේල්ස් රාජ්‍ය සේවයේ දැනට මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශකයෙක් හැටියට කටයුතු කරනවා. මේ ඉතාමත්ම සංක්ෂිප්ත අතීතයක්. හැබැයි ඔය ඇහුවනේ මගේ මේ දෙමළ සිංහල කතාව. ඉස්සර මගෙන් ඇහුවා මම කියනවා දෙමළේ කියලා. මේ මොකද ලංකාවේ රෝමලන්දේසි නීතියට අනුව තාත්තගේ ජා වර්ගීක ඐඩෙන්ටිටි එක තමයි අපි ගෙන යන්නේ. මේ ඕක හැම රටකම තියෙන එකක් නෙවෙයි. මොකද මේ වර්ගය කියන්නේ ජාතිය කියන එහෙම අතරේ ලොකු වෙනසක් හැමෝම හදාගෙන නැහැ. ඉන්දියාවේ එහෙම නම් තියෙනවා. දැන් ඕක මේ පස්සේ මම කියන්න පටන් ගත්තා මම දේශපාලනිකව දෙමළ සංස්කෘතිමය වශයෙන් සිංහල කියලා. මොකද මගේ දෙමළ මෙච්චර හොඳ නැහැ කීවන්න ගියම් වෙලා යනවා. දේශපාලනික වශයෙන් මට ඒගොල්ලන්ට සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් ලොකු අවධියක් තියෙනවා. පස්සේ කාලෙකදී දැන් මම ඊයේ පෙරේදා මේ සිඩ්නි වල කෝච්චි වල එහෙම යනකොට එක එක ජාතිය ඉන්නවා ගැමුණු. මේ මම දකින්නේ ඒගොල්ලන්ගේ පාට නෙවෙයි තවදුරටත්. ඒගොල්ලන්ගේ වර්ගය නෙවෙයි. ඒ කියන්නේ ඉන්දියන් අය ඉන්නවා, චීන අය ඉන්නවා, අරාබිකාරයෝ ඉන්නවා, අප්‍රිකන්ස්ලා ඉන්නවා. මම දකින්නේ ඒගොල්ලන්ගේ මූණවල ලස්සන. මම පළවෙනි වතාවට තේරුම් ගත්තා මට දැන් මේ වර්ගය සහ වර්ණය කියන එක අදාළ නැහැ කියන එක. ඉතින් මම මේ කවුරු හරි ඇහුවාම මට පොඩ්ඩක් අමුතුයි ප්‍රශ්නේ. මේ දෙමළද සිංහලද කියන එක දැන් නම් මට අමුතුයි ඒක.
මගේ දැන් ඔබේ අර ගීතයකක් තියෙනවා. ඔව්. ඔබේ අම්මා හිතා කොළු ගිය ගිය වරනේ මීට කලින් වර නදී. නදී මතක පද ආපු මොහොතක මේ ඇයගේ එක මතක පදයක් වෙලා ඒක ගැන කතා කරා සෑහෙන දේව. ඔව්. අපි කතා කරමු ඉස්සරහට අපිට කතා කරන්න පුළුවන්. අපි එමු බැලි රැවුලේසය. ඔබේම පද රචනය. මනරම් ගීතය. ඔව්. මම ඒක ඔය මේ රජසහගතකගේ ගීත එකතු වෙන සින්දුවන්නේ මට තිබිච්ච ප්‍රශ්නය තමයි මේ හැමදාම ඒකේ ඒ චරිතයේ තියෙන ඒ ගායනාකේ ගීතේ ගායනා කරන චරිතය තමයි සංදයා කියන චරිතය ජනාධිපතිගේ බිරිය. ඒ චරිතයේ තියෙන ඇයත් ඒ ප්‍රශ්නේ මූණ දෙනවා පිරිමින් ගැහණු දිහා බලන විදිය. මේ කියන්නේ ගැහණිය මේ යම් කිසි ආකාරයක මේ අසමාන පහළහැයින් තැබිය යුතු කෙනෙක්. පිරිමිය ඊට වඩා ඉහළ කෙනෙක් කියලා මේ සමහරවිට කෙලින්ම කියනවා. සමහරවිට මේ ඉගෙනගෙන උපාධි ගත්ත මිනිස්සු එක වෙන වෙන විදිහට පෙන්නනවා. ඉතින් මේ එහෙම දැනිලා ඒක දැනිලා අම්මා කියන සින්දුවක් තමයි මේක. ඉතින් මේ මට ඕනේ වුණා මේ මේ කවුරුත් අපි කියන්නේ නැහැ අම්මලා පුතාලට මේ පුතේ කියන්නේ මේ හොඳ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරු කෙනෙක් වෙන්න කිව්වට කියන්නේ නැහැ පුතේ මේ ගෑණියකට මේ පල්ලෙහා දාලා කතා කරන්න එපා. හරිද? ඒ ගැහැණුන් කියන්නේ මේ උඹේ අම්මා අනිත් ගැහැණුන් උඹේ අම්මාගේ වගේ මේ ඒ ලිංගික කොටාෂයටම අදාළ ස්ත්‍රියක්. එතකොට එයාව පහතර දාන්න එපා. සමහර වෙලාවට තවත් පියවරක් කියන්නේ ආපස්සට යමින් සමහර අම්මලා ඒක අනුමත කරනවා. තමන්ගේ කියන්නේ බිරිඳ මේ කියන්නේ තම ලේලියට ගැන පහත් කොට සලකනවා. එයා වෙනම පල්ලෙහා දිත්තා කතා කරනවා. ඊටත් එහා යමින් මේ ගැහැණියකට ෆිසිකලි පහර දීම අනුමත කරන තැනට සමහර මේ අම්මලා ගැහැණුපත් වෙනවා. එතන තමයි අපේ වැරද්ද. අපි කියන්නේ නැහැ අම්මලා දරුවන්ට පුතේ මේ මේ ගෑනුන් නොපෙළ පිරිමික් වෙන්න එපා කියලා. මට ඉතින් ඔක කියාගන්න ලොකුවට උමනාව තිබුණා. ඒකින්ද තමයි මම මේ ගීතය ලිව්වේ. විසකේස කියන නම අපිට මුලින්ම ඇහෙන්නේ වේදිකාවේ. මම හිතන්නේ විසාව අන්තර්ජාලය ඔස්සේ කවුරු හරි Google search engine එකේ ගැහුවොත් එහෙම මේ නම ටයිප් කරොත් එහෙම එනවා මේ කරි ටයිම් ස්ටෝරි කියලා. ඔව් ඔව්. හරිද? මේක මම දන්නේ නැහැ මොකක්ද කියන්න. හැබැයි මේ විසා වේදිකාවේ මතුර චරිතයක් විදිහට තමයි මගේ මිත්‍රයෝ කීප දෙනෙකුත් කිව්වේ සල්ලම ස්ටේජ් ප්ලේ වල හරි ස්ටේජ් එකේ තමයි දකින්න හම්බුනේ කියලා. වේදිකාවට මොනවද විසාරගෙන ආපු නිර්මාණ ඒ වගේම කවුද වේදිකාවේ විසත් එක්ක වැඩ කරේ කාලේ? මම මුලින්ම ලියපු කෙටි නාට්‍යයක් එහෙම තිබුණා මනති තන්දරේ කියලා. ඉතින් මාව දැනගත්තේ ගොඩක් අය තහනම් අඩවිය කියන නාට්‍යයේ. ඒ කියන්නේ ඒක දැන් ගොඩක් කල අවුරුදු 20කටත් පැරණි තහනම් අඩවිය කියන නාට්‍යයේ තමයි ප්‍රථම වතාවට ලංකාවේ මේ LTT සංවිධානයේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට ගිය නාට්‍යය. ඒකදී විනාශා ගැනීම බෝම්බකාරියක් හිටියා. ඒකේ ඇත්තටම ප්‍රභාකරන්ගේ කැරක්ටර් එකත් ඇවිල්ලා යනවා. ඉතින් මේ ඒ චරිතයේ ප්‍රධාන චරිත රඟපෑවේ කුමුදු කුමාරසිංහ. එයා අදටත් මගේ හොඳම මිතුරිය හැටියට මගේ ජීවිතේ ඉන්නවා. ඒකෙන් ලබා දුන්න දේවල් මට ගොඩක්. ඊට පස්සේ ඒ නාට්‍ය මේ සම්මාන ගණනාවකට මේ ලබනවා. යෞවන සම්මාන 6ක්ද 7ක්ද හම්බෙනවා. රාජ්‍ය සම්මාන හම්බෙනවා. සාහිත්‍ය සම්මාන ග්‍රේෂන් අවෝඩ් එක හම්බෙනවා ඒක ඉංග්‍රීසි පිටපතට. ඉතින් මේ ඊට පස්සේ මම දේවදාස කියලා තව නාට්‍යයක් කරනවා. ඒක සම්මාන වලට යන්නේ නැහැ. කටුයහන මම කරනවා. කටුයහන ඔය ෆ්‍රැන්චිපැනි වගේ සමකාමී තේමාවක් ඇතුව කරන නාට්‍යයක්. ඒ නාට්‍ය ගීත 6ක් තියෙනවා. එතකොට තමා ඊට පස්සේ මම ඔස්ට්‍රේලියට ගිහලා තමා කරි ටයිම් ස්ටෝරිස් කරන්නේ. කරි ටයිම් ස්ටෝරිස් වලදීත් මේ මම මේ භරතනාට්‍යම් නටන මේ තරුණ ලංකාවෙන් ගිහිල්ලා සිඩ්නි වල ඉන්න තරුණ එක් ගැන තමයි මේ නාට්‍ය තියෙන්නේ. ඒ නාට්‍යයේදී මම ඉස්සර භරතනාට්‍යම් කරනවා. ඒවට මම හරි කැමති. ඒ භරතනාට්‍යම් කරපු මේ නාට්‍යයක් ඒක. ඊට පස්සේ ඉතින් මම මේ කරටයිම් ස්ටෝරිස් කියන එකේ මේ මොකද්ද සිංහලට අපි ඒක පද පෙරළුව. ඔව් ඒක මේ ඒක නිකන් මේ දැන් කරි ගන්නා වෙලාව. ඉතින් ඒක දැන් කරි කියන එක මේ බටහිර රටවල මේ ඒක ඇසෝසියේට් වෙන්නේ ඉන්දියානු හෝ ශ්‍රීලංකික නමත් එක්කනේ. ඉතින් මේක හරි රොමැන්ටිසයිස් කරලා නිකන් පොපියුලර් කරන්න තමයි නම දැන් මේ ඒ නමේ පිටිපස්සේ තියෙන්නේ නම් හැබැයි මේ මොනොලොග්ස් දෙකක්. එක මොනොලොග් එකක් මම කරනවා. තව කියන්නේ තව එකක් තව කාන්තාවක් කරනවා. ඒක මේ සිඩ්නි වල සමකාමී සංස්කෘතික උළෙලකට ඔය ගැලස්මින් මාලිගා කියන එකට තමයි අපි කරේ. ඉතින් මේ එහෙදි සිඩ්නි වල මම නාට්‍ය තුනක් විතර කරලා තියෙනවා. ඒක තමයි ස්වතන්ත්‍ර එකක් හැටියට ඒකයි තව එකකුයි කරා. අනිත් ඒවා ගොඩක් මේ ප්‍රජා නාට්‍ය කියන්නේ බීප් කීප දෙනෙක් එකතු කරලා කතා ලියලා එකට කරන ඒවා. ඉතින් මගේ වේදිකා නාට්‍ය ජීවිතේ ඉවර වෙන්නේ මේ ඔතනින්. හැබැයි මම එක නාට්‍යයක් ලියලා තිබුණා. ඒක එම් සෆීර් කරා සැහැසි දනව කියලා. ඊට පස්සේ තමයි ඉතින් මම ගොඩක් මගේ මේ ආචාර්ය උපාධිය කරන්න ටිකක් වෙහෙසෙනවා. ඒවා ටිකක් අයින් වෙනවා. ඊට පස්සේ තමයි මම චිත්‍රපටියට බහින්නේ. තමයි කතාව. කතාව. හරි. වීදිසරා. වීදිසරා. ඒත් ඔබේම ගීතයක්, ඔබේම පද රචනාවක් මේ සෙව්වන්දි ගායනා කරන්න මේ ගීතයක්. ඔව්. මම මේ ගීත තෝරගන්න හේතුව ගැමුණු මේ
මම මේ ගීත වලට පිටස්සරෙක් වෙලා එක ආකාරයකට මං හිතන්නේ මේ මේ ඒව මට හරියට විඳින්න පුළුවන් සහ මේ දැනෙනවා හරියට. ඉතින් ඒ දැනෙන්නේ දැන් මගේ දෙයක් මට දැනෙන්න විදියක් නැහැ නේ එහෙම. ඔව්. ඈ කාගේ හරි දෙයක් ඉපයි මට දැනෙන්නේ මේ ගීත වල වෙන මොකක්ද එකක් තියෙනවා මට හරියට ඒ ගීත වද දීලා තියෙනවා. සමහර ඔය ඔය ගීත කරලා මම ලංකාවෙන් යනකොට ඔක රජසාගතක නවකතාවට කරේ මං හිතුවේ නැහැ මේ ඒ කාලේ ආණ්ඩු පෙරළේ එහෙම කියලා. ඉතින් මේ යම් කිසි රිස්ක් එකක් මං ගත්තා මොකද ඒ ආකාරයේ ඒ කාලේ තිබිච්ච රාජතන්ත්‍රය යම් කිසි ආකාරයක විවේචනයක් සිදු කරපු නිසා නවකතාවෙන්. ඉතින් කොහොම හරි ඒක කරලා ඉවරලා මං යනකොට මට හරි දුකක් හිතුණා. මං එයාපෝට් එකේදී ඕක සින්දු ටික දාගෙන ෆ්ලයිට් එක එනකන් මේ හරියට ඇඬුවා. දැන් එතන මේ මම මොකක්ද මේක ඩිස්කෝස් එකක් මොකක් කො සංවාදයක අදහසකට ආපු නැති නිසාද ඒකින්ද නෙවෙයි මට දැනෙච්ච හින්දා ඒ සින්දුවල මම පස්සේ තේරුම් ගත්ත මේ මගේ මේ ජීවිතේ පුරාම වෙච්ච දේවල් මම විඳලා මේ එලියට දාලා තියෙන මේ සින්දුව වලින් කියලා දැන් නාට්‍යයක් එහෙම මම කරලා තියෙන මොකක් හරි දේශපාලන කතිකාවකට මම කිව්වනේ මේ සයිපති කුසුම කරෙත් එහෙම කියලා තව මේ පොදු මොකක් හරි කාරණයකට මම මං වෙනුවෙන් කරලා තියෙන මේ ටික කියලා මට හිතුණා. ඉතින් මේ සහය සේවන්දිගේ කටහඬෙන් මං හිතන්නේ මොකක් හරි ඒ වෙලාවේ තමයි මට පළවෙනි වතාවට නිවිහැනහිලේ අහන්න හම්බුනේ. ඉතින් මම රෙකෝඩ් කරනවා, මම ලියනවා, මම මේ මේවා ෂෝස් ඕගනයිස් කරනවා. ඉතින් නිවිහැනහිල්ලක් නැහැ නේ. අර එයාපෝට් එකේ කවුරුත් නැති වෙලාවට හෙඩ්ෆෝන් එකෙන් අහනකොට මට හරියට දැනුණා ඒක. ඊට පස්සේ මට ආයෙ ආයෙ ඒක දැනෙන්න පටන් ගත්තා. ඒ මුල් සින්දු වල ගානක් නැහැ. ඒවා නිකන් ලස්සන වීති සරයකින් පස්සේ වගේ ඒ සීඩී තැටියේ එන අනුපිළිවෙලට හරි අමාරු වෙන්න පටන් ගන්නවා. ඒ අනුපිළිවෙල සහ හේතු ගණනාවක් හින්දා මං හිතන්නේ වැඩියෙන්ම මේ මං ජීවිතේ විඳපු දේවල් එකකින් එළියට ආපු හින්දා. ඉතින් අර අතීතේ මතක් කර කර දුක් වීම හෝ ඇඬීම වගේ දේවල් තමයි මං හිතන්නේ මේ හරහා වෙන්නේ මට. ඉතින් මට ආයෙ වගේ නිර්මාණ එකතුව කවදාවත් කරන්න හම්බ වෙයිද කියන එක මට සැකයි දැන්. දැන් ඒක ඒ මම කියන්න හැදුවේ ඒ ආසාව සහ ඒ බැඳීම හින්දා තමයි මම මේ මේ මතක පදවලට ගොඩක් ඒ ගීත තෝරාගත්තේ. ඇත්තටම ඒවා මගේ ප්‍රියතම ගීත. මම මේවෙන් ඩිටැච් වෙලා ඉවරයි. ඒව මගේව නෙවෙයි කියලා මට හිතෙනවා. විසම මේ වැඩිපුරම සමකාමීත්වය ගැන උනන්දුවක් දක්වනවා. ඒ වගේම තමයි මේ දක්ෂ නිර්මාණවේදියෙක් ඔබ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඔබෙන් අහන එක අසාධාරණ දෙයක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ප්‍රශ්නත් නෙමෙයි ඇත්තටම මේ අදහසව මාරු කරගන්න. දැන් විසා දන්න විදිහට මේ අපේ සාහිත්‍යයේ මේ මේ සමකාමීත්වයේ පිළිබඳව කතා බහ කරපු තැන් ගැන විසාට ඇතිනේ විශාල අවබෝධයක්. මේ අපි දන්නවා ලෙස්ටර් මහත්තයා අධ්‍යක්ෂණය කරපු ගිරේ ටෙලිනාට්‍ය මේ පිළිබඳ යම් යම් දේවල් කතා බහ කර පිළිම සමකාමී චරිතයක් හිටියා. තව ශාමි සෙල්වදොරගේ නිර්මාණවල මේ අපට සමකාමී පිරිමියෝ මුණ ගැහිලා තියෙනවා. මේ මේ ආදි අපට මගහැරුණු එතකොට මලට නොවන බඹරු මේ ආදි තැන්වල මෙතනින් එහාට ගිය විසාට ඒ දේවල් පුළුල්ව දකින්න හම්බුණු ශ්‍රී ලංකේ නිර්මාණ තියෙනවද? දැන් මේ මේ මම මෙහෙම බැලුවොත් දැන් ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් ශ්‍රී ලංකේ නිර්මාණ හැටියට බැලුවොත් ඇත්තටම මේක මේ මොකද්ද ශාම් සෙල්වදොරගේ දේවල් කොච්චර ශ්‍රී ලාංකිකද කියන ප්‍රශ්නේ එනවනේ. ශාම් සෙල්වදොර කොච්චර ශ්‍රී ලාංකික වයන් වෙනුවෙන් එක ටාගට් කරත් එයාව නිකන් පැත්තකින් තියනවා කැනේඩියානු එහෙම එකක් කියලා. අනිත් එක එයාගේ දෙමළ නම සහ එයා සිංහලින් ගනුදෙනු නොකිරීම අතර එයා මේ එක පැත්තකට වෙන එයාව. එයාව ස්ථානගත වෙන්නේ මේ කොළඹ ආශ්‍රිත එක්තරා පන්තියකට විතරයි. ඉතින් ඒක එක වෙලාවකදී සිංහල මේ පාඨකයන් හෝ සිංහල ඔඩියන්ස් එකට යන්නේ අමුතු ඉලන්දාරියා ලෙස මේ ෆනි බොය් ට්‍රාන්ස්ලේට් වීම හරහා. ඇත්තටම එතනදී මං හිතන්නේ ඒ ට්‍රාන්ස්ලේට් වීම හරහා ශාම් සෙල්වදොරේ කරපු නිර්මාණය මිනිස්සුන් අතරට යාම හරහා මේ මේ වගේ අපිට මේ ෆ්‍රෙන්ච් පෙනි වගේ නිර්මාණයක් ගෙන යන ආරම්භයක් හම්බ වෙනවා. ඒ කාලෙදිම තමයි මම කටුයහන නාට්‍ය කරේ. කටුයහන නාට්‍යයේ හිටි දුලීකා සහ උදේනි ඒ වගේම සජිත් විශේෂයෙන්ම දුලීකා උදේනි කියන්නේ ඒ දවස්වල හුඟක්ම දන්න අය දෙන්නේ. අදටත් දුලීකා ගොඩක් වැඩ කරන කෙනෙක්. ඒ දෙන්නත් එකට එකතු ඒ වගේ කතාවකට එකතු වෙනවා. I think මේ දැන් ඔය වගේ මේ මම කියන්නේ මේ ශාම් සෙල්වදොර වගේ අමුතු ඉලන්දාරියා හරහා අපිට ලොකු පිටුවහලක් හම්බ වෙනවා ලංකාවේ එක ස්තරයකවත් අපිට පුළුවන් වෙනවා මේක සාකච්ඡාව කරන්න. දැන් සිංහලය වුණත් ඒකට ඒක කියවන්න හම්බ වෙනවා ඒගොල්ලන්ට. දැන් අනිත් නිර්මාණ දේශ බැලුවොත් ගිරේ නිර්මේ මට ඇත්තටම පොත කියවන්න හම්බුනේ ටෙල් නාට්‍ය දේශ බැලුවොත් මේ මේ මේවා ගැන අවදීන් ඉන්න මටවත් තේරුන්නේ නැහැ මෙතන සමකාමී චරිතයක් තියෙනවා කියලා. එයා කොහෙද යනවා නේද ඒ චරිතය කොහෙද ගමන් ගිහලා යාළු බලන්න ගිහලා එනවා. ඉතින් ඒවා සේරම යට ගහලා තිබුණා. පස්සේ උඟ කාලයකට පස්සේ ටෙලි නාට්‍ය බලලා තමයි කෙනෙක් මට කිව්වේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මට අදට පොතනම් කියවන්න හම්බෙලා නැහැ. ඉතින් එතෙන්දී ඒ ඒ ඒ ඒ සාකච්ඡාවට සාධාරණයක් සිද්ධ වුණේ නැහැ.
ඊට පස්සේ මලට නොවන බමුණාසු ගණන් වල එළියට ආවේ එතෙන්දී ඇත්තටම මේ සමකාමීත්වය විකෘති මානසිකත්වයක් කියන තැනින් මේ වගේ පෙන්වන්න දෙයක් තමයි එතෙන්දී කෙරුණේ මම ඒක බරපතල ලෙස හෙලා දකිනවා එතෙන්දී ඒ කියන්නේ නිර්මාණයේ මේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නෙවෙයි නිර්මාණාත්මක බව සම්බන්ධයෙන් නෙවෙයි එතන තිබිච්ච දේශපාලනේ සම්බන්ධයි ඒක ඒ කාලේ වෙනකොටවත් ජාත්‍යන්තර වශයෙන් තිබිච්ච පිළිගැනීමක්වත් නෙවෙයි එතන එම්පති එකවත් දේශපාලන නිර්වද්‍යතාවයවත් තිබුණේ නැහැ දැන් මේ වගේ දේවල් ගැන බලනකොට මේ තව එකක් තමයි මේ තනිටටුවෙන් පියාඹන්න. මේ මම මට හිතෙන්නේ චිත්‍රපටයක් හැටියට යම් තාක් දුරකට මේ යම් පොඩි පොඩි සාධාරණයක් හොයිස්ට් කරලා තිබුණේ මේ කාරණේ සම්බන්ධයෙන් තනිටටුව. තනිටටුවේ යම් යම් දේශපාලන නිර්වද්‍යතාවය ගැන ප්‍රශ්න තියෙනවා. ඉතින් හඳගමම කියනවා මේක මේ සමකාමීත්වය පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් අපිට දැන් ඒගොල්ලෝ කරපු නිර්මාණ කොමන ආකාරයට හරි ඉදිරිපත් කරකපු තිබුණ හින්දා තමයි මේ සාය ප්‍රතිකුසුම මැජික් එකක් නොවුනේ. මම කියන්නේ මේ මේ ඒවා මේ හැම එකකම තිබුණ එක ප්‍රශ්නයක් තමයි ඒ ඒ ඒවා තුළ මේ මේ අර මේ නිකන් මේ ව්‍යාපෘතිවාදීත්වයේ තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මම සහ මගේ කණ්ඩායම විසින් චිත්‍රපටයේ හිටපු කණ්ඩායම විසින් අනුගමනය කරපු ප්‍රවේශම්කාරී ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය එතන තිබුණ නැහැ. ඒ ඒ ක්‍රමයේ හින්දා තමයි අපිට පුළුවන් වුණේ මෙච්චර මේ මේ ප්‍රොවොකටිව් මේ තේමාවක් මේ චිත්‍රපටි හෝල්ස් වලට ගෙනියලා පෙන්නලා කිසි කරදරයක් නැතුව ඉවර කරන්න සහ තව අධිකටම සාකච්ඡාවක් ගෙනියන්න. ඉතින් චිත්‍රපටයේ ගිය දුර සම්බන්ධයෙන් විසාට සෑයීමකටපත් වෙනවද විසා? මම බොහෝ සෑයීමකටපත් වෙනවා. මම මේක හැදුවේ YouTube එකට දාන්නේ නෙමෙයි මං හිතුවේ නෑ. ඉතින් ඒ කාලේ තිබිච්ච තත්ත්වය අනුව කවදාවත් මේක හෝල් එක පෙන්වන්න තියා මේ මේ ප්‍රසංගම් පාලක මණ්ඩලයේ සහතිකවත් හම් වෙයි කියලා. අපි ඉතින් දුප්පත් විදියට කරේ. නමුත් මේකේ ශිල්පින්ගේ දක්ෂතාවය හින්දා විශේෂයෙන්ම කුළුරුවන්නේ වගේම සිතුම් වගේ මගේ කැමරාකරු සහ මේ සංස්කරණ ශිල්පී ඒගොල්ලන්ගේ දක්ෂතාවය හින්දා මට තිබිච්ච යම් මේ අඩුපාඩු උනත් මේ හදාගෙන අපිට යම් ආකාරයක ස්ටෑන්ඩඩ් එකකට එන්න පුළුවන් වුණා. ඉතින් මේ දැන් ඔය අහපු ප්‍රශ්නෙට මට කියන්න තියෙන්නේ එවෙන් යම් ආකාරයක පිටුවහලක් ඇති වුණා මොකද ඒ පරණ නිර්මාණ හරහා යම් කිසි සාකච්ඡාවකට ආරම්භය දීලා තිබිච්චින්ද නමුත් ඒගොල්ලෝ එච්චර දුරක් ගිහින් තිබුණේ නැහැ ශාම් ඇරුණාම. ඉතින් ශාම්ගේ නිර්මාණ වුණත් අමුතු විලන්දාරේ ඇරුණාම වෙන කිසිම එකක් අපිට මේ සිංහලට පරිවර්තනය වෙලා නැහැ. ඒව තිබුණේ එක්තරා පන්තියක් සතුව විතරයි. ඒක නිකන් පොඩි ෆැෂන් එකක් වගේ ඒගොල්ලෝ ආර්ක කීවද මේක කීවද කියනවා මිසක් ඒ දේශපාලන කතිකාවකට යන්න බැරි වුණා. ඒ පන්තිය තුලින් නෙවෙයි අපිට ලංකා ආවේ දේශපාලන විපර්යාසයක් හෝ ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මාසිකෙන් තමයි හැමෝම. ඔව්. ඒකට නම් අපි සිංහල භාෂාවෙන් අනිවාර්යයෙන්ම ආමන්ත්‍රණය කළ යුතුයි. ඉතින් මම ඒකයි හැමතිස්සෙම මේ සිංහල භාෂාවෙන් කරන නිර්මාණ වලට මුල් තැන දෙන්නේ. මම දැන් රාජ්‍ය සාගතයක යනවා ඉංග්‍රීසි පොත ලියලා තියෙද්දිත් මට සිංහලින් ලියන්න ඕනේ වුණේ ඒකයි. ඔව්. ඉතින් ඒ නිර්මාණ හරහා අපිට අවශ්‍ය කරන ඒ විපර්යාසයට යංගලන් යන්න හම්බුනේ නැහැ කියලා මට හිතෙන්නේ. ඊසගේ අදහස. ඔව්. හොඳයි. සුපෙම් හැඟුම් ඔබෙන් එපා. ඔව්. මිතුරු දම් වෙනා. ඔව්. ගැමුණු අපිටත් ආදරේ දැනෙනවනේ නේ. දැන් ඒ කියන්නේ දැන් මේ 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 ආදරේ කියන එක මේ දැන් ඔක ඒක සමකාමී හෝ සමකාමී නොවේවා හෝ ඒ හැඟීම් එකයිනේ. දැන් මම මේ සින්දු හරියට විඳින්නේ ඒකනේ. මේක හරි මේකත් හරිම ලස්සන සින්දුවක්. මම ඉස්සර හරිම ආසයි. අපි හරියට මේ සින්දු තැන් තැන් වල කියනවා එකතු වෙලා. ඒ සින්දුවේ තියෙනවා හරිම මේ මේ විරහ විරහාත්මක ගතියක් ඒක විරහාත්මක ගීතයක් නොවුනත් ඒක පැත්තකින් අනිත් පැත්තකින් මේ ඒ ගීතයේ තියෙන අර මේ ස්මරණය කිරීමක් ඒ ඒ කියන්නේ අතීත කාමය අතීත ඒක තමයි එතකොට ඒ කාලය ඇතුළත ඒ දෙන්න අතර තිබෙන බැඳීම මේ සහ අදටත් තියෙන බැඳීම දුරේ ඉඳලා මේ විඳින්න පුළුවන් ගතියක් ඒ සින්දුවේ තියෙන ඒ පහන් කනුව කියන රූපකේ හිටන් ඒ හරි දුරස්තභාවයනේ පෙන්වන්නේ ඒ උනාට හරි දීප්තිමත් නේ ඉතින් ඒ කියන්නේ ඒ රූපක භාවිතය සම්බන්ධ ඉතාමත්ම ඉස්සරහට ගිය ගීතයක් කියලා මට හිතෙනවා ඒ වගේ මේ කපිල කුමාර ගාලිංග මං හිතන්නේ ලිප් ගීත වලින් අතිශයින්ම ප්‍රේක්ෂක සහ රසික ප්‍රතිචාර හිමි වෙච්ච ගීත. ඔව් ඒක තමයි. ඉතින් මේ 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 ඔය ඔය වගේ ගීත හරහා තමයි මටත් පුළුවන් වෙන්නේ යම්කස ආකාශ කිසි ආකාරයකට මේ මේ කාව්‍යමය භාෂාව ගීතමය භාෂාව හඳුනගන්න ගීතමය භාෂාව කාව්‍යෙන් භාෂාවෙන් වෙන් කරගන්න ඒ වගේ දේවල් හඳුනගන්න මේ මේ ඒ ගීත වලින් මේ මම මේ මගේ නිර්මාණවලට ලැබිච්ච මේ පිටුවහලත් අතිවිශාලයි දැනුවත් හෝ නොදැනුවත් මට හිතෙනවා. තමන් ගෙල්ලින් ගත්තේ බහුතරයක් දෙනා පිළිගන්නේ බොහෝ වෙලාවට සමලකින් ගත්තෙන් තොර විෂවලින් ගත්තයක් තියෙනවා නම් තමුන්ට ඒක පිළිගන්න පුළුවන් සීමාවක තමුන් ඉන්නවා.
මෙහෙමයි මම මෙහෙමයි කියලා. ඒක ඇතුළෙම තමුන්ට වෙනම පෞරුෂයක් හැදෙනවයි කියලා වෙන විශ්වාසයකුත් ගොඩනැගිලා තියෙනවා. මේ ලංකාව වගේ රටක මේ ලිංගිකත්වයේ සම්බන්ධයෙන් මම හිතන්නේ අර මේ අපි කියන අර ඕපන් මයින්ඩඩ් කතාවක් විරුද්ධ භාවයකින් කිසිම සාපච්ඡාවක් අදහසක් විමසා ගැනීමක් නැහැ. එහෙම විමසා ගන්නවා නම් ඒක එක්තරා විදිහකට අභියෝගයක්. ඒක හෙලා දකින්න පුළුවන්, හැල්ලුවට ලක් වෙන්න පුළුවන්, උපහාසයට ලක් වෙන්න පුළුවන්, අපහාසයට ලක් වෙන්න පුළුවන්, නිନ୍ଦා විඳින්න පුළුවන්. ඔය ආදී අනේක විද කාරණා අෂ්ටලෝක දහමම විඳින්නම් වෙනවා ලිංගිකත්වයේ ප්‍රදර්ශනය කරනවා කියන එක ඇතුළෙම අපි දැකලා තිනවා සමාජය ඇතුළේ කොච්චර මේ මේ දේවල් සිද්ධි විදිහට මේ අකටයුතුකම් සිද්ධ වෙනවද කියලා. මේක කොහොමද විසාට දැනෙන්නේ? මේක එක්තරා විදිහක අභියෝගයක්. මේ විසාගේ අදහස මොකක්ද මේ වගේ කාරණාවක් සම්බන්ධයෙන්? දැන් මේ ඔතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි දැන් ලංකාවේ නම් අපිට මේ නීතියක් තියෙනවා. දැන් මේ සංග්‍රහය 3365 ඒ වගන්තිය. ඒකේ කියනවා පැහැදිලිවම අස්වාභාවික ලිංගික සම්බන්ධතා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ වගේ දෙයක යෙදුණු කෙනෙක් පුද්ගලික හෝ පොදු ස්ථානයකද කියන වෙනසක් නැමැතිව දඬුවමට පත් කරන්න පුළුවන්. දැන් මේක ඇතැම් විට මේක ගෙනාවහම මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලවල එහෙම මේ ආණ්ඩුව කියලා තිබුණේ මේ නීතිය තිබුණාට අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් ප්‍රශ්නය ඒක අර කඩුවක් ඔළුවට ඉහළින් නෙල්ලා තියෙන වගේ හැමදාම මේ සමකාමී ප්‍රජාවගේ හිසට ඉහළින් නෙල්ලා තියෙන ඕන වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි කාරණය ඒ වගේ දෙයක් පවතිද්දී ඒ සම්බන්ධයෙන් කරන විවෘත මේ මේ මදහස් ප්‍රකාශ කිරීමට බරපතල ලෙස බාධාවක් තියෙනවා. එතකොට ඒක තමයි මම හිතන්නේ මේ සාකච්ඡාවට යාමට තියෙන බරපතලම කාරණය. එතකොට දැන් අපි taking it granted කියලා කියන්නේ ඒකට සිංහල හරියට මේ වචනයක් නැහැ. දැන් සමකාමී නොවීම කියන්නේ ගැහැණියක් පිරිමේ කවිවාහ වීම උසරාගින් කියලා පිළිගන්න. ඔව් එහෙම වීම මේ ඇත්තටම මේ ඒක නෝම් එක. ඒක තමයි සාමාන්‍ය දේ. ඒකේ දෙයක් නැහැ. එතකොට අපි නිකමට හිතුවොත් ගැමුණු අය මොනවද ඊයේ කරේ, මම මගේ වයිෆ් එක්ක ගමනක් ගියා. ඔහොම දිගට කතාව යන්න පුළුවන්. එතන කිසි දෙයක් නැහැ. දැන් ඔක ওই ප්‍රශ්නෙම සමකාමීගෙන් ඇසුවොත් එයාට එතන ඉඳලා බොරු කරන්න පටන් ගන්න වෙනවා. හරිද? එතකොට එයාගේ මුළු ජීවිතේම බොරුවක් වෙනවා. මේක එළියේ කතා කරන්න බෑනේ. දැන් එයා මොනවද කරේ, කාත් එක්කද කෑවේ, බිවෙනි වාඩුව ගත කරේ කොහොමද? මේ ওই ප්‍රශ්නේ එකකටවත් කවදාවත් එයාට අතුළු පිළිතුරක් දෙන්න බෑ. එයාගේ මුළු ජීවිතේම බොරුවක් වෙනවා. එතකොට අපි මේ දැන් එතකොට ඒක දරා ගන්න ඒගොල්ලන්ට ලොකු ශක්තියක් තියෙනවා. මේ වගේ සමාජවල විතරනේ බටහිර රටවල හිටන්. දැන් ඇත්තටම ඔයගොල්ලෝ හොයාගෙන තියෙන යම් තත් අනුව විශාල පිරිසක් යුනෝයි කියන බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල තාමත් හැංගිලා ඉන්නවා. එලියට දාන්නේ නැහැ ඒව කිසි දෙයක්. එතකොට ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඒ හැංගන ටෙක්නික්ස්. එතකොට මේ එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක බරපතල මේ ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉතින් මම කියන්නේ මේකෙන් කාටවත් වෙන වාසියක් නැහැ කිසිම කෙනෙකුට. මේ தත්ත්වය පවත්වාගෙන යාම තුළ කිසිම කෙනෙකුට වාසියක් නැහැ. ඒකෙන් වෙන්නේ තව තවත් පාඩුවක් විතරයි. ආර්ථික මේ වශයෙන් ඔක ගණන් හදලා පෙන්නලා තියෙනවා. දැන් ඒ පුද්ගලයේ තමන්ගේ ලිංගිකත්වයේ, ඒ කියන්නේ තමන් කියන්නේ කවුද කියන එක නෙවෙයි, ලිංගිකතාව පැත්තක දාමුකෝ. මේ තමන්ගේ ඩෙන්ටිටි එක අනන්‍යතාවයේ එළියට දාන්න නැතුව හංගන්න තරන උත්සාහය ප්‍රපලදායි වැඩකට යෙදුවා නම් ඒක ඩොලර වලට අගයක් දීලා තියෙන හුඟක් රටවල. ඒක අති විශාල මුදලක්. එතකොට ඒගොල්ලන්ට ඒක පැත්තක තියලා මේ වැඩට හිත යොමු කරන්න පුළුවන්. එතකොට IBM, ඒ වගේම Microsoft, ඒ වගේම විශාල සමාගම් KPMG වගේ සමාගම් මේ කෙලින්ම කියනවා කොහේ රටේ ඒගොල්ලන්ගේ මේ ව්‍යාපාරය පවත්වාගෙන ගියත් මේ මෙතන කිසිම ආකාරي නොසලකා හැරීමක් පහත්කොට සැලකීමක් සිදු නොවිය යුතුයි සමකාමී හා සංක්‍රාන්තික මේ පුද්ගලයා සේවා ස්ථානය තුල කියලා. ඉතින් ඒ තුල ඒ හරහා ඒගොල්ලෝ විශාල ලාභයක් ආදායමක් ලබනවා මේ වගේ අසමානතා තුරන් කිරීම තුලින්. ඉතින් මේ දැන් මේක දැන් පුද්ගලයෙක් හැටියට දැන් මම කතා කරන්න යන්නේ නැහැ මගේ අනන්‍යතාවය මොකක්ද කියලා මහ ජන ගුවන්විදුලි සේවයකින්. ඒක කතා කරලා මගේ පුද්ගලික ජීවිතය කතා කරලා තේරුමක් නැහැ. අපි බලමු බැලුවොත් මේ ඒකේ තේරුමක් තියෙනවා. නමුත් මේ මම ওই කියන පරිසරය තුළ තේරුමක් නැහැ. අපි දැන් කතා කරලා බැලුවොත් මේ එහෙම තත්ත්වයක්, එහෙම සැඟවීමක් නැතුව ඒ කියන්නේ එලිපිට කතා කරන්න පුළුවන් අය ඉන්නේ ඉතාම සීමිත පිරිසක්.
ඒගොල්ලන්ට ඒගොල්ල එක්තරා පන්තියක පමණක් ගනුදෙනු කළ යුතුයි පන්තියක් සමග පමණක් එතකොට ඒගොල්ලන්ගේ ඒ ඒ ව්‍යාපාරික හෝ රැකියා කරන මේ සේවා ස්ථානය නිකම් මෝස්තර නිරූපණ එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාරණ වගේ එහෙම යම් ආකාරයකට කොටුවීමක් ඉවසීමක් තියෙන තැනක ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙනවා ඉතින් මේ වගේ දෙයක් එලිපිට කතා කරන්න ගොඩක් අයට අමාරුයි හැබැයි මේ සයිපති කුසුම චිත්‍රපටය එලිටේම හරහා කීප දිනක් පටන් ගත්ත ඒක එලිපිට ප්‍රකාශ කරන්න මේ ඒගොල්ලෝ බරපතල රිස්ක් එකක් ගන්නවා ඒ සම්බන්ධයෙන් මේ මොනවද ඒගොල්ලෝ මේ බොහොම සාමාන්‍ය පුද්ගලයෝ බොහොම සාමාන්‍ය මේ 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 ගම්වල ඉන්න ළමයි මේ මේ සමාජ ජාල අඩවිය හරහා මම අහවල් කෙනෙක් මගේ අනන්‍යතාවය පිළිගන්න කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඉතින් එහෙම දේවලුත් ඔය අතර වෙනවා. ඒක බරපතල අවදානම් දැරීමක් ඒගොල්ලෝ කරන්නේ. දැන් කෙනෙක් අහයි මොකද්ද මේක ඔක මහලුකු දෙයක්ද? ඔක ඔගොල්ලෝ නිදන කාමරේ කරන වැඩේ ඔගොල්ලෝ කරගත්තාවේ. අපිට ප්‍රශ්නයක් නැහැ. නීති ඔන්න වෙනස් කරගන්න ඔය එලිපිට කෑ ගන්න දෙයක් නැහැ. අපි එලිපිට කෑ ගහනවාද කියලා. ආ එතකොට දැන් බහුසරාගේ කුට එහෙම නැත්තම් සාමාන්‍ය විදිහේ මේ මේ ගැහන පිරිමි සම්බන්ධතාව පවත්වාගෙන යන කෙනෙකුට එහෙම විශේෂයෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. ඒක මේ එදිනෙදා ජීවිතේ නේ ඒගොල්ලන්ගේ. ඔය එදිනෙදා ජීවිතේ අරගොල්ලන්ට නොදීම නිසානේ ඒගොල්ලන්ට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ නිදන කාමරේ කටයුත්තක් පමණක් කියලා මේ අපිට කොන් කරගන්න බෑ. ඒකයි මම කිව්වේ අර මේ නොයෙකුත් මේ ගවේෂණ පරීක්ෂණ මගින් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. ඒක එලිපිට මේ නිදන කාමරේ කටයුත්තක් නෙවෙයි. ඒක මේ ව්‍යාපාරයකට රටක ආර්ථිකයට මේ ඊගවට මේ සෞඛ්‍ය සේවයට දැන් මානසික රෝගී නැති වුණාම සෞඛ්‍ය සේවයට කොච්චර බරපතල බරක්ද ඒක. ඒ හැමතැනටම බලපාන බරපතල බරක් කියන එක ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. මේක තවදුරටත් නිදන කාමරේ සිදුවිය යුතු දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේම මේ කෙනෙකුට තමන් ඉන්නේ කා එක්කද තමන්ගේ සම්බන්ධතාව තියෙන කා එක්කද ඒ වගේ දේවල් එලිපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ ඒ නිදහස තමා සමකාමී සහ සංක්‍රාන්තික මේ පිරිස් ඉල්ලන්නේ මේ සමානාත්මතාවය ලෙස. විසය වෙනුවෙන් පෙනී ඉන්නවා. මම පැහැදිලිව මේ වෙනුවෙන් පෙනී සිටිනවා. හොඳයි. අපි හෙමු. සත්සාගරේ මේ පැය අවසන් මතක පදයේ. සත්සාගරේ දැන් ඕක මේ මේ මම සමකාමී ගීතත් ලියලා තියෙන කෙනෙක්නේ. දැන් ඕක හිම එකක් නෙවෙයිනේ. දැන් මේ මම උඹලන්ට මේ මේ ආදරය කියන දේ ගැන මේ ඒක කොච්චර යුනිවර්සල්ද සර්ව සාර්විකද කියන එක දැනගන්න එක උදාහරණයක්. ඕක කවුරුත් ලියපු එකක් නෙවෙයි. එතන තියෙන්නේත් ඒකම තමයි. කියන්නේ ඒක කොහොම වුණත් අන්තිමට ඒ බැඳීම ගැන කරන ප්‍රකාශනයක්. ඒක කාටවත් අදාළයි. ඔතන ඕක ලියවෙන්නේ මේ මම ගොඩක් කල් මේ අවුරුද්දක් විතර ලංකාවේ ඇවිල්ලා හිටිය මගේ ආදර මේ සම්බන්ධතාවයක් තිබුණු කෙනාගෙන් ඉවත් වෙලා එතකොට දැන් මට දැනෙන්න පටන් ගත්තා මේ අපි දැන් ගනුදෙනු ටෙලිෆෝන් එකෙන් විතරයි දැන් මේකට මොකද වෙන්නේ දැන් මට සමහර දැන් මම එහෙම ලංකාවට ඇවිල්ලා ඉච්චයි සාපිතු කුසුම චිත්‍රපටයේ රජසාගත එක එහෙම ලියන්නේ අවුරුද්දකට වඩා පොඩි කාලයක් අවුරුද්දක් වගේ මාස 13ක් වගේ ඇවිල්ලා ඉන්නකොට මොකද ඔයගොල්ලන්ගේ සම්බන්ධතාවයට වෙන්නේ කියන ප්‍රශ්නේ ඇසුවා ඉතින් මේ ගාලේ දුකෙන් හිටියා කියලා අපට ආරංචි ඒක තමයි ඉතින් මේ මම කියන්නේ දැන් එතකොට තමයි දැන් ඒක මට දැනෙන්න පටන් ගත්තා මේ දුරකථන රැහන් වලින් පමණක් මේක කරන්න පුළුවන්ද කියන එක දැන් දුරස් වෙන එකයි බය ඒවත් එක්ක තමයි මේ ගීතේ ලියුනේ ඉතින් මේ ඔය ඔය බිත්ති පුරා කොටු අතරේ පින්තූර තියෙනවා ඒ කියන්නේ පින්තූර ඒක එක ෆොටෝස් ගොඩක් බිත්ති වල ගහගෙන හිටියට ඒ මේ ඇත්තටම ඔයා මල් ළඟද ඉන්නේ කියන ඒ ප්‍රශ්නේ සැකේ ඇති වෙනවා ඒකට තමයි ඒ සැකයත් එක්ක ආපු ගීතයක් තමයි ඒක අපි මේ මේක අර කලින් අවස්ථාවකත් කතා කරා නිසා ෆ්‍රැන්සිපානේ සිනමා නිර්මාණය පිළිබඳව දස්සා ජහන් එතකොට අපේ අශෝ මේ මේ සියලු දෙනා ආපු මොහොතක දැන් මම මේක ටිකක් වැඩිපුර මේ විවිධ අවස්ථාවල කියවලා තියෙනවා යම් යම් වලින් සමහර කාරණා මම අහගෙන දැනගෙන තියෙනවා දැන් සමකාමීන් පිළිබඳව මේ සමාජ සන්දර්භය ඇතුලේ එහෙම විරෝධයක් සහ අපි කලින් කතා කරා වගේ අවඥාවට ලක් කිරීමක් හැල්වඩ ලක් කිරීමක් තිබුණාට මොකද මේක මේ බුද්ධ කාලයට පෙර භාරතයේ සහ බුද්ධ කාලීන භාරතයේත් මේ දේවල් තිබ්බා ඒක අපට බුදු වදනෙන් ඕන තරම් හොයාගන්න පුළුවන් ආපදාන පාළිය විනය පිටකේ චර්යා පිටකේ කියවද්දී අපිට මේ සම්බන්ධයෙන් තොරතුරු ඌමනාවටත් වඩා හොයාගන්න පුළුවන් විශේෂයෙන් මොග්ගල්ලාන ආපදානය සාරිපුත්ත ආපදානය පරාජිකා පාදිය මේ ආදිතම් වල මේ දේවල් ගැබ් වෙලා තියෙනවා. හැබැයි මේක පරාජිකාවක් කියලා කොහෙවත් බුදුන් වහන්සේ දේශනා කරලත් නැහැ. හැබැයි මේ සමාජයේ තියෙන අර දෙව්දත්තරගේ ප්‍රශ්නේ තමයි හැමතිස්සෙම. දෙව්දත්තරේ දා නියෝජනය කරපු තැන තමයි මේ සමාජයේ නියෝජනය කරන්නේ කියන හැඟීමක් දැනීමක් මේ සම්බන්ධයෙන් එහෙම හොයාගෙන කියවගෙන යද්දී තියෙනවා.
දැන් ලිංගිකත්වයේ ඉතිහාසය තුළ විෂම ලිංගිකත්වය, ඒ කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය මත ගොඩනැගෙන ලිංගිකත්වය ස්වාභාවික වෙලා තියෙනවා. මේ අනෙක් ලිංගිකත්වය මේ අස්වාභාවිකයි කියලා තමයි හැමතැනකම මේ මත ගොඩනැගෙන්නේ. මේක මේ කොයි කාලේ මොන විදියට ගොඩනැගුණාද කියන එක සම්බන්ධයෙන් අපට අදහසක් නැහැ. හැබැයි මේ සොක්‍රටිස් ජීවත් වුණු ඇතැන් සොල පවා මේ පිරිමි ලිංගික සම්බන්ධතා ස්වාභාවිකයි කියලා පිළිගැනුවා. බුද්ධකාලීන ಭಾರತෙත් එහෙම තොරතුරු හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මෙහෙම පිළිගැනීමක් තිබ්බ තැනක මේ මොහොතේ මේක පිළිගැනීම හෝ මේක පිළි නොගැනීම සම්බන්ධයෙන් විසාට තියෙනවද එහෙම අදහසක්? මේවට ඇත්තටම බලපාන දේශපාලනික කාරණාද? එහෙම නැත්නම් මේවා යටදුවන වෙනත් මොන හරි ව්‍යාපෘති තියෙනවද? දැන් තව කාරණයක් ඔකට ඇඩ් කරොත් මේ ගැමුණු කාන්තා කාන්තාවන් අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව ඉතාම පැරණි චිත්‍රහිම කජරාව දේවාලයේ තියෙනවා ඉන්දියාවේ. දැන් මේ ඊගාවට අපි මේ මට මේ කියන්නේ මම කැමති නැහැ සාමාන්‍ය මේ ජීව විද්‍යාත්මක පැත්තට යන්නට. නමුත් නොයෙකුත් පරිශීලන මගින් පෙන්ලා තියෙනවා තල්මසුන් අතර එතනින් ගියාම නොයෙකුත් වානර සත්වයන් අතර ඇතිවෙන සමකාමී සම්බන්ධතාවයන් ගැන. එතකොට මේ ඒවා සම්බන්ධයෙන් නොඑක ආකාරයේ පරිශීලන කරලා තියෙනවා. එතකොට ඒ ජානමය මවගෙන් කොහොමද දරුවන්ට ලැබෙන්නේ? එතකොට ඒ මවගේ ආදරය සහ මේ දරුවන් ඇති කිරීමට හැකියාව වැඩි කිරීමේ ජාන පිරිමින්ට යාම නිසා කොහොමද පිරිමින් සමකාමී වීමට බලපාන්නේ? එතකොට ඒ වගේ නොයෙකුත් ජීව විද්‍යාත්මක දේවල් තියෙනවා. මේ විලාසිතාවට වෙන දෙයක් නෙමෙයි නේද? නෑ නෑ, ඒක තමයි. විලාසිතාවටත් මේක වෙනමයි කියලා මේ චෝදනාව. ඔව්, ඒක තමයි. මේක මේ චොයිස් එකක්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඕක චොයිස් එකක් කරගෙන මොනවටද කවුරුවත් වද විඳින්නේ නේ? මේ දිතාමත්ම දියුණු මේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටවල්වලවත් මේ පිරිසට සම්පූර්ණ මේ සමානාත්මතාවය ලැබිලා නැහැ. ඉතින් නගරෙන් එබ්බට ගිය ගමන් මේ තත්ත්වය වෙනස්. ඕස්ට්‍රේලියා වගේ රටවල, කැනඩා වගේ රටවල වුණත් දැන් මේක විලාසිතාවක් හැටියට තෝරගන්නවා නම් කෙනෙකුට කියන්න පුළුවන් සමකාමී නොවීමත් විලාසිතාවක්ද? ඒකත් චොයිස් එකක්ද කියලා. බහුසරාගීත්වයත් ඒවා චොයිසස් නෙමෙයි. ඒවා හැටි එහෙමයි. මම කියන්නේ ඒවා හැටි එහෙමයි කියලා ඒ තමා ජීවිතේ, ඒ තමා ඒ පුද්ගලයා කියන එක වගේ සරල තැනකින් මේක පටන් ගන්න එක අර දස්සය දකිව වගේ තමා මේක හොඳම දේ. මේකට විශ්ලේෂණ හොයන්න යන්න නැතුව මේකට විශ්ලේෂණ හෙව්වා කියලා අර තත්ත්වේ නැති වෙන්නේ නැහැ නේ. මේ පුද්ගලයා මමමයි. ඉතින් මේ දැන් අපි ඕකේ මේ සමාජීය සහ දේශපාලනික කරුණ බැලුවොත් ගැමුණු මට හිතෙන්නේ අපි මේ බ්‍රිතාන්‍ය සහ ඊට පෙර යුරෝපියානු යටත් විජිත වෙන්නට කලින් අපේ රටේ තිබිච්ච සංස්කෘතිය අද තියෙන සංස්කෘතියට වඩා බරපතල ලෙස වෙනස්. ඒකේ පැහැදිලිව පෙනෙන ලක්ෂණ තමයි මේ සමකාමීත්වය ගැන නෙමෙයි, මේ කියන්නේ පුළුල්ල ගත්තොත් ලිංගිකත්වය සම්බන්ධයෙන්, කාන්තාවන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තිබිච්ච මත වෙනස්. දැන් අපි බැලුවොත් මේ බැද්දෙගම මේ නවකතාවේ මේ කොයිතරම් ආකාරයට විවාහය කියන ආයතනයෙන් පිට ලිංගික සම්බන්ධතාවයන් තියෙනවාද? ඒගොල්ලෝ කියන්නේ බැද්දට යන්න කියලා. ඉතින් ওই බැද්දට යන කතාව ඉතාමත්ම සාමාන්‍ය දෙයක් ඒගොල්ලන්ට. බැද්දට ගිහිල්ලා කාන්තාව සහ පිරිමියෙක් අතර විවාහයෙන් පිටතර යම්කිසි සම්බන්ධතාවයක් ඇතිවීම. ඊට පස්සේ අපි බැලුවොත් මේ ලංකාවේ මේ උඩරට සිංහල නීතිය යටතේ බින්න විවාහය තිබිලා තියෙනවානේ. බින්න විවාහය යටතේ කාන්තාවකට පුළුවන් වෙලා තියෙනවා පිරිමින් එකකට වැඩි විවාහ වෙන්න. ඒ වගේම මේකේ දීර්ඝ විවාහයේදී අනික් අතටත් පුළුවන් වෙලා තියෙනවා මේක එක මේ පිරිමියට කාන්තාවන් වැඩි දෙනෙක් සමග විවාහ වෙන්න. ඕක අද කතා කරන්න ගියොත් ඕක අද මුස්ලිම් විරෝධී කතාවක් හැටියට යන්නේ. නමුත් මේ ඇත්තටම සිංහල සමාජයේ බහු එකගේ කෑම තිබිලා තියෙනවා දෙපාර්ශ්වයෙන්ම. ඒ වගේම තව පැත්තකින් ගත්තොත් සිංහල සමාජයේ කාන්තාවන්ට ඇත්තටම දැන් දේපල සම්බන්ධතා තියෙනවා නම් කාන්තාවට තිබිලා තියෙනවා පිරිමියට වඩා බලයක් ඒ පවුල් සංස්ථාව තුළ. දේව පුරාණයේ කියවත් දිනුත් සමහරවල් දේව පුරාණෙත් අපිට මේ වගේ තොරතුරු ආගන්නවා. ඔව්, ඒක තමයි. ඒක කොහෙන්ද එන්නේ කියන එක නේද? ඒකනේ. එතකොට දැන් ඒවා ඒ සමාජයේ යම් යම් ආකාරයක කාන්තාවන්ට එහෙම තැනක් තිබිච්චින්ද මේ වගේ කතා ලියවෙන්නේ. එතකොට දැන් Hindu පුරාවෘත්ත බැලුවා දැන් කාළි වගේ මේ කාන්තා චරිත ඇති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ එහෙම සම්බන්ධතා, මානව සම්බන්ධතා තිබිලා තියෙන හින්දා ඒවා සාමාන්‍ය වෙන්නේ ඒගොල්ලන්ට. ඒවා දේවත්වයට දවල් සලකන්නේ. ඉතින් දැන් තව එකක් තමයි දැන් නැවත වතාවක් උඩරට සිංහල නීතියට ගියොත් දික්කසාදය. උඩරට සිංහල නීතිය යටතේ දික්කසාදය අන්‍යෝන්‍ය කැමැත්තෙන් අදටත් ලබා ගන්න පුළුවන්. අපි විවාහය රෙජිස්ටර් කරලා තියෙන උඩරට නීතිය යටතේ නම් සහ අපි උඩරට මේ පැටියන් හැටියට මේ පෙන්වන්න පුළුවන් නම්. ඉතින් දැන්
අන්‍යෝන්‍ය කැමැත්තෙන් ඔයා දැන් ඔයයි මමයි මගේ මේ 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 දැන් සහකාරියක් ඉන්නවනම් එයයි කැමතිනම් මේ අපි කියන්නේ විවාහ වෙලා ඉන්නවනම් අපි උසාවියට යනවා අපි ගිහින් කියනවා මේ උසාවියට නෙවෙයි යන්නෙත් ඕන රෙජිස්ටර් ගාවට කියනවා මේක මේක ඉවරයි මේ කසාදේ වැඩක් නැහැ කටු කටු ගාලා දානවා කියලා කියන්නේ ඒකනේ කසාදේ කටු ගාලා දානවා කියන්නේ ඉතින් ඒක අදටත් පුළුවන් වෙලා තියෙන්නේ සිංහල ට්‍රැඩිෂනල් මේ සම්ප්‍රදායික නීති යටතේ පමණයි ඔක රෝමලන්දේසි නීති යටතේත් බෑ මුස්ලිම් නීති යටතේත් බෑ වෙන කිසිම නීති යටතේත් බෑ ඒත් මම වදකින්නේ මේ ලිංගිකත්වයේ සම්බන්ධයෙන් ප්‍රගතිශීලී රාමු හැටියට ප්‍රගතිශීලී මේ ට්‍රැඩිෂන්ස් හැටියට දැන් එතකොට එහෙම ට්‍රැඩිෂන්ස් තිබිච්ච අපි තමා දැන් වෙන මේ මේවා මේ ලිංගිකත්වයේ සම්බන්ධයෙන් ඉතාමත්ම මේ පටු තැන්වලට ගිහිලා තියෙන්නේ දැන් ඒ කියන්නේ ඒක විසින් දේශපාලනය විසින් කරපු දෙයක්ද නෑ මට හිතෙන්නේ නෑ ඒක මේ දේශපාලනය කියලා කියන්නේ දේශපාලනය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ බැලුවොත් දැන් අපි බැලුවොත් දැන් සිංහලකම කියන්නේ මොකද්ද ලාංකිකකම කියන්නේ මොකද්ද දෙමළකම කියන්නේ මොකද්ද කියලා අපිට නිර්වචන ගේන්නේ ඇත්තටම දේශපාලනයට සම්බන්ධ යම් යම් චරිත විසිනු. ඒගොල්ලෝ මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉඳ ගන්න අය නොවෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ එක එක ආකාරයක සංශෝධනවාදීන් වෙන්න පුළුවන්. දැන් එතකොට මිගැත්තුවත් ඒ ගුණානන්ද හාමුදුරන්ට එක්තරා ආකාරයක සිංහල ජාතිකත්වයේ සම්බන්ධයෙන් නිර්වචනයක් තිබුණා. එතකොට අනගාරික ධර්මපාල මේ මහත්තයාට විශේෂයෙන්ම තිබුණා. ඒ වගේම ඉතින් ඒ කාලේ මේ යාපනයේ පැත්තේ හිටපු අයට එහෙම දෙමළ ජාතිකත්වයේ සම්බන්ධයෙන් විශේෂ නිර්වචන තිබුණා. පස්සේ ඒවා නැවත නැවත ප්‍රතිඅර්ථකථනය කරනවා චෙල්ලෝ නායගම්ලා ඊට පස්සේ එල්ටීටී එක ආදී වශයෙන්. දැන් මම කියන්නේ එතකොට ඒවයි දේශපාලනය තියෙනවනේ පැහැදිලිවම ඒගොල්ලෝ දේශපාලඥයන්ම නොවනට හැම කෙනෙක්ම ඉතින් එතන සිද්ධ වෙන්නේ ඇත්තටම මට හිතෙන්නේ යම් යම් ආකාරයේ ජාතිකවාදයකට දේශපාලන මේ මේ ව්‍යාපාරය යනවා ඒ යන්නේ යම් යම් බලය මේ මේ වාසි ලබා ගැනීමට ඒ ජාතිකවාදයට යනකොට ඒගොල්ලන්ට සිද්ධ වෙන ඔය තියෙන තැන් තැන්වල තියෙන පොඩි පොඩි අපහැදිලි දේවල් මේ පැහැදිලි කරගන්න එතෙන්දී ඒගොල්ලෝ කෑලි ටික දානවා දාලා ඇත්තටම අපිට උනේ ඕක පෘතුගීසි ලන්දේසීන්ට පසු ඉංග්‍රීසීන් විසින් ලබා දුන්න සිරිත් පිරිත් සහ සම්ප්‍රදායන් ටිකක් අපි ඒක සිංහල හෝ දෙමළ කියලා බදා ගැනීම අපිට උනේ හරිද ඒ හරහා මේ මගේ බලවත් විශ්වාසය ඒ හරහා තමයි අපිට අපි අද සිංහල සංස්කෘතිය කියන එක සහ දෙමළ සංස්කෘතිය කියන එක අපිට හම්බ වෙලා තියෙන්නේ ඉතින් අපිට හරි මේ කියන්නේ ඔච්චරම අපිට ඕන නම් මේ හරි සිංහල සංස්කෘතිය හොයාගන්න මම හිතන්නේ ඒක අදට අදාළ ප්‍රශ්නයක් කියලා මොකද ලෝකෙ ගොඩාක් වෙනස් වෙලා අපි ගොඩක් වෙනස් වෙලා අදට ඕනේ නම් අපිට ඕන හරි දෙමළ සංස්කෘතිය හදාගන්න අපිට සිද්ධ වෙනවා අර ඒගොල්ලෝ එන්න කලින් ඒ කියන්නේ පෘතුගීසි ලන්දේසීන් ඇවිල්ලා මෙහාට මේ දේවල් හඳුන්වා දෙන්න කලින් තිබුණේ මොනවද කියලා හොයාගන්න මට නම් හිතෙන්නේ ඒක ඉතාමත්ම ලිබරල් මේ මේ සමාජයක් අපිට තිබිලා තියෙන්නේ මෙතනින් තමයි වැඩිට වෙන්නේ ඔව් අපි එමු තරුමල් කැට ඔව් මේ පළවෙනි මතක පදේ ඔව් තරුමල් කැට කියන්නේ දුලීකා ඕක මේ කටුයහන කියන නාට්‍යයේ ගීතයක් කටුයහන කියන නාට්‍යයේ තියෙන්නේ සමකාමී තරුණයන් දෙදෙනෙක් සහ පිරිමින් දෙදෙනෙක් සහ ඊට මැදි වෙච්ච ගෑණියක් සම්බන්ධයෙන් ත්‍රිකෝණාකාර කතාවක් දැන් ඒකේ විශේෂයක් තමයි මේ ඒකේ ඇත්තටම ගොඩක් කියන්නේ කාන්තාවගේ මේ මූණ දෙන ඒ ප්‍රශ්නය ගැන මේ යම් කිසි ආකාරයක මේ හඳුනා ගැනීමක් කරන්න අපි එයාගේ ওই ගීත ගොඩ මේ වලින් දෙකක්ම ගායනා කරන්න එයා අනික් ගීත වලින් දෙකක්ම ගායනා කරන්න එයා සහ ඒකේ මේ පිරිමි ගායකයා සජිත් ඉතින් මේ එයා විඳින ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා තමම හැරයා ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඉඳද්දී තමන් ගැන නොසලකා හැර ලිංගිකව තමාව දුරස්ත කිරීම නිසා ඇතිවෙන මේ අර එක පැත්තකින් දුක තව පැත්තකින් අර සපත් නිරෝෂය වගේ මේ යම ඉරිෂියාව ඒව සේරම එකතු වෙලා කැටිවිච්ච ගීතයක් තමයි ඕක. මේ ඇත්තටම ඕක මේ කවි වගේ තියෙන්නේ. දුලීකා දැන් අනේ සින්දු කියන්නේ නැහැනේ. ඉතින් මම වාසනාවන්ත වුණා මං හිතන්නේ දුලීකා ගායනා කරපු අවසාන ගීත ගායනා කරපු නාට්‍යයේ අධ්‍යක්ෂක වෙන්න. ඒක තමයි ඔය අපි අහන්න යන්නේ දැන්. අපේ විදිය මොක වුණත් විදිය කිව්වේ දැන් අපි මෙලින් ගත්තේ පිළිබඳව කතා බහ කරා. මේ ඒ විදිය මොනවා වුණත් ආදරේ වේදනාව විරහව අපි හැමෝටම පොදුයිනේ ඒක අපි විශ්වාස කරනවා මොහොතක සමහර විට මේ සමකාමීන් මුහුණ දෙන විශේෂ ගැටලු ඇති අපි නොදන්නවා වුණාට ඒත් මේ ඒ වගේ දෙයකින් කොයිම වෙලාවකවත් අදහස් වෙන්නේ නැහැ මේ විෂම ලිංගිකයන් ඔසවාගෙන ඉන්න ඊට අඩු බරක් සහිත කුරුසයක් කියලා නෑ නෑ ඒකින් කොහොමවත් අදහස් වෙන්නේ නැහැ අපි හැමෝම අපි හැමෝගෙම වේදනා අඬෝ වැඩියාවන් ගැන විසාගේ අදහස මම දැනගන්න කැමතියි මිනිස්සු විදිහට අපේ ගැළවුම කොහෙද තියෙන්නේ අපට
අපේ ගැළවීම තියෙන්නේ මම මේක මේ ස්පිරිචුවලි අධ්‍යාත්මික වශයෙන් දැක්කොත් අතහැරීම හරහා. එතකොට මේ අත හරින්න නම් අත් විඳින්න ඕනේ කියන එක විසා පිළිගන්නවා. ඔව් අත් විඳපු හින්දානේ අතාරින්න අමාරු. දැන් අත් විඳලා තියෙන්නේ අපි අත් විඳපු එකනේ අතාරින්න බැරි අපිට. මං හිතන්නේ මේ මේ මම දකින එක දෙයක් තමයි මේ දකුණු ආසියාතික සාපේ කලාපීය ප්‍රදේශවල තියෙන මේ සම්බන්ධතා මේ සමකාමී හෝ එසේ නොවන හෝ වල තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ අතහැරීමට තියෙන මේ අමාරුව. දැන් ඒ කියන්නේ කෙල්ල ලියුම ගන්න බෑ කිව්වොත් ඒ කියන්නේ කොහොම හරි මේක කරගන්නයි බලෙන් කරගන්නයි හදන්නේ. දැන් මම දන්නේ මේ මම ඉස්කෝලේ ගිය කාලේ දෙච්ච දේවල් මම මේ කියන්නේ. ඒ කියන්නේ ඒ කාලේ කියන්නේ බඩුව දා ගන්නවා කියලානේ. හරිම නීරස හරිම පහත් මට්ටමේ භාෂාවක් ඒක. මේ අපි විශ්වවිද්‍යාල යන කාලෙත් කිව්වේ බඩුව දා ගන්නවා කියලා. ඒක වෙනම කතා කරලා සාකච්ඡාවක් නේ කාන්තාව පල්ලෙහාට දාන ආකාරය ගැන. ඒක මේ නොකල යුතු දෙයක්. ඒක තමයි ඒ භාෂාව. ඉතින් මේ දැන් මම කියන්නේ මේ ඒ අතහරින්න බැරිකම කොච්චරද කියලා කියනවනම් මම දැකලා තියෙනවා මේ හොරණ ටවුන් එකේ හැම දවසක් මේ කොල්ලු ගහ ගන්නවා කාණ්ඩ දෙකක්. පස්සේ හොයලා බලනකොට එක්කෙනෙකුට බෑ කියපු ගෑනු ළමෙක් අනිත් එක්කෙනාට හා කියලා. හරිද? ඔව් මේ කියන්නේත් එහෙම නේ. මම ඔයාලට කැමතියි. ඔයා මට කැමතිද? නෑ. ඔව්. එතකොට අනිත් එක්කෙනාට මම ඔයාලට කැමතියි කිව්වම එයා හා කියලා. ඔව්. ඉතින් ඔය හා බෑ කියන එකේ මේ හරි මේ දවස්වල නම් මම දන්නේ අදට තියනවද කියලා හරි මේ ප්‍රසිද්ධ වචන සෙට් එකක්. ඒ කියන්නේ හරි හරි. ඒ කියන්නේ එයා මට හා කිව්ව, මෙයා මට බෑ කිව්ව, එහෙම එකක් තියෙනවා. ඉතින් බෑ කියපු එකේ තරහට අරයා මෙයාට ගැහැව්වා. මේ ඒ කියන්නේ හා කියපු කොල්ලට ගැහැව්ව බෑ කියන එක අහගත්ත කොල්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ ආයේ කාණ්ඩ දෙකක් එකතු වෙලා ගහගත්තා. මේක ගෑල්ලා මේ මම හිතන්නේ මෙතන මේ ඕක අපි දකින්නේ නැහැ එච්චර මේ බටහිර රටවල අපි දකින්නේ නැහැ. බැයිනම් නිකන් ඉඳහන් කියන එක. ඒ අතහැර දැමීම. එතකොට ඒ අතහැර දාන්න බැරි වීම හරහා තියෙන තව එකක් තමයි මේ අයිති කරගන්න හදන එක. ඒ අයිති කරගන්න හදන එකේ තමයි තව කෙනෙක් දිහා බලන්න බෑ. මන් දිහා විතරයි බලන්න පුළුවන්. දැන් මේ ගෑණීට කියනවා කොටට අඳින්න බෑ. දැන් දිගට අඳින්න ඕනේ. දැන් කාටවත් කකුල පෙන්නන්න බෑ. දැන් ඒ ගෑනු එක්කෙනාට තියෙන අයි නිදහස එයාට කැමති දෙයක් අඳින්න කැමති කෙනෙක් සමග කතා කරන්න තියෙන නිදහස අතිශයින්ම මේ සීමා වෙනවා. ඉතින් මේ ඒ වගේ අතහරින්න ඒව සේරම වෙන්නේ මම කියන්නේ දැන් අතහරින්න වෙයි කියන බය එක පැත්තකින් අතහරින්න බැරිකම තව එකක්. ඉතින් ඒ අන්තිමට සම්බන්ධතාවයක් කඩා වැටෙනකොට බරපතල ලෙස ඒක මේ හිංසාන හිංසා පැත්තට යනවා. ඒක නම් හැමතැනම වෙනවා තමයි. උනට මම අපේ රටේ ගොඩක් දැකලා තියෙනවා. ඒත් අතාරින්න බැරිකම. දැන් අපි ආපහු ගිහින් බැලුවොත් මේ බෞද්ධ දර්ශනේ දිහා බැලුවොත් මේ බෞද්ධ දර්ශනේම තියෙන අතහැරීමනේ. ඔව්. ඒ කියන්නේ මේවා සේරම හරි අනිත්‍යයි. මේවා අතහරින්න පුරුදු වෙන්න. ඉතින් එහෙම කියන අපි මේ ඒ දර්ශනේ බොහොම පිටතට ගිහිලා දැඩි ලෙස මේවා මේ තදව අල්ලගෙන ඉන්නවා. මම හිතන්නේ ඒ විරහව සහ ඒ හරහා ඇතිවන නොයෙකුත් ගැටුම් සහ වේදනාව ඒවා සේරටම මුල අපි අතහර දැමීමට සූදානම් නොවීම. අනික් අතට මේ ඒවා හරි අයිති කරගෙන සිටීමට දැරීම. ඉතින් ඒක තමයි මං හිතන්නේ එකක්. දෙවෙනි එක තමයි මං කියන්නේ ඔය ඒ වෙන්වීම කෙසේ වෙතත් අපිට මේ ආදරේ සම්බන්ධයෙන් ලිබරේෂන් එකක් නැහැනේ. ඒ සම්බන්ධයෙන් විමුක්තිකාමී අදහසක් නැහැනේ. අපිට ආදරයට නිදහස තියෙන්න ඕනේ. ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතනින් ගියාම මේ ඒක සෙලිබ්‍රේට් කරන්න, ඒක උත්සවශ්‍රීයෙන් සමරන්න පුළුවන් වෙන්න ඕනේ කියන දෙයක් අපිට නැහැ. දැන් අපි දැක්කනේ මේ ඉතාමත් මෑත කාලයකදී මේ නිදහස් චතුරස්‍රයේ මේ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතල්ලාගෙන හිටියා කියලා වෙච්ච විශාල මේ කාලගෝට්ටි ඒකනේ. ඒක හරි මේ හරි විහිළුවක් පාර්ලිමේන්තු නියෝජිත යන්න පව යන්න සිද්ධ වුණානේ. ඊට පස්සේ එහෙම එච්චර දේවල් වෙලා තියෙනුනේ අදටත්. මේ මන් දන්නේ නැහැ මේක මෑත කාලෙදි වෙනවද කියලා. ඔව්. ඉතමත් මෑත කාලෙදිත් ඒගොල්ලෝ මේ මුදු වෙරවල වල මේ ඉන්න තරුණ තරුණියන්ව අල්ලගෙන ගෙනහිල්ලා පොලිසියට ගෙනියනවා. ඊට පස්සේ සිනමා ශාලාවලට ඇවිල්ලා ඒ සිනමා ශාලාවල් වල ඉන්න මේ අවිවාහික ජෝඩු අත්අඩංගුවට ගන්නවා. ඉතින් මෑතක් වෙනතුරුම සිද්ධ වෙනවා. ඉතින් මම ලංකාවේ පිට ඉන්න නිසා මම දන්නේ නැහැ මම කොච්චර දුරට සිද්ධ වෙනවද කියලා. නමුත් මේ අවාසනාවකට වගේ මේ ඒවා මේ ඒ විදිහට තමයි මේ අපේ නිදහස සීමා වෙලා තියෙන්නේ. ඉතින් මේ එහෙම මේ දැඩි හැංගිච්ච මේ කියන්නේ හිර කරපු තැනක ඉඳන් තමයි අපිට ආදරය කරන්න වෙලා තියෙන්නේ මේ රටේ. ඒක තව පැත්තක් බැලුවොත් නිකන් මේ පොඩව වයසට ගිය ජෝඩුවක් එහෙම අතින් අල්ලගෙන ගියොත් මේ මොන මල විකාරද කියලා කියනවා. ඉතින් මේ ඇයි වයසට ගියාට ලව් කරන්න බැරිද? එහෙම එකක් තියෙනවා. ඉතින් මෙහෙම ප්‍රශ්න මෙහෙම හරියට එක එක විදිහේ මේ නීති රාමු ටිකක් හදාගෙන තමයි අපි ඒක කරන්නේ. ඉතින් අපිට ආදරය කිරීම ලබන්න නම් හරියට ආදරය කරන්න ඒ විමුක්තිකාමී අදහසක් ආදරය සම්බන්ධයෙන් තිබිය යුතුයි කියලා මම හිතනවා.
හිතන්නේ. මුළු ලොවේ කුඩා තිතකි මම. ඔව්. විසාගී ළඟ මතක පදේ. ඔව්. මේකත් මේ රජසහගතක ගීත එකතුෙන් ආපු එකක්. මේ අපි මේ කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන්ම තමයි සමකාමීත්වයේ සම්බන්ධයෙන් ඒක දෙතෙන්දි මේ 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 ගීතය ගායනා කරන්නේ කතාවේ හැටියට ජනාධිපතිගේ ආර්යාව. එයා ගායිකාව. ඉතින් ඒ ආර්යාව එයාගේ මිත්‍රයෙක් කියන සමකාමී මිත්‍රයෙක්. ඉතින් එයා තමයි ඇවිල්ලා මේ ජනාධිපතිට උදව් කරන්නේ එයාගේ ඊළඟ ඡන්දය ජයග්‍රහණය කරන්න. මේ මිත්‍රයා නොඑක ආකාරයේ පබ්ලිසිටි කැම්පේන් එකක් කරලා ජයග්‍රහණය කරාට පස්සේ ජනාධිපති කියන ඉල්ලන ඕනම දෙයක් කියන මන් දෙන්න. එතකොට කියන මට මුකුත් ඕනේ නැහැ මගේ ඉන්න අර යාළුවන්ට නිදහසේ ඉන්න අරින්න. එතකොට එයා කියනවා බෑ කියලා. අනේ ඒ වගේ නම් කරන්න බෑ මට කියනවා ජනාධිපති වෙලා. ඊට පස්සේ තමයි මේ සන්ධ්‍යා කියන එක්කෙනා කියන්නේ හරි වාට කරන්න බැරිනට කමන්නේ මට පුළුවන් දේ මං කරන්නම් කියලා මේ ගීතය ගායනා කරනවා. මේ ගීතෙන් කියවෙන්නේ සමකාමී කාන්තාවකගේ ආදරේ සම්බන්ධයෙන්. විසා මේ මේ ඉන්න ස්ථාවරයට කොහොමද මේ මේක ඉපදුන දව පටන්ම ලබාගත් ස්ථාවරයක්ද එහෙම නැත්නම් පසුව විසමයේ ස්ථාවරය ලබා ගත්තද මම හිතන්නේ මේ මේ දැන් සමකාමීත්වයේ සම්බන්ධයෙන් මට තියෙන ස්ථාවරය සහ මගේ මං කිව්ව නැර මම පුද්ගලිකව වැඩි කතා කරන්න යන්නේ අර ඔලුවට හිලින් කඩුව තියනවා කියලා ඔව් ඉතින් ඒක හින්දා අපි ඒක පැත්තක තියලා අපි මගේ දේශපාලන ස්ථාවරත්වය ගැන බැලුවොත් මම ඉස්සර ඉඳලා මට හිතෙනවා යම්කිසි මොඩර්නිටි එකක් මගේ තිබුණා කියලා යම්කිසි නූතනත්වයක් මා සම්බන්ධයෙන් ඒ කියන්නේ දැන් මම හිතන පතන විදිහේ සහ මේ මේ මම මේ විවෘතව කතා කරන විදිහ ගැන එහෙම ඒ ඒ නූතනත්වයේ එක තැනක් ඒ තැන් කීපයක් තිබුණා ඉතින් මට නිකන් එක තැනක් බැලුවොත් මම දවසක් මගේ මේ නංගිට අතුස්සලා තියෙනවා මගේ ජීවිතයේ අදට එක දවසක් මම ඒක වැඩි හිටියෙක් වුණාට පස්සේ කරලා තියෙන්නේ අවුරුදු ඒ කියන්නේ 17 දී වගේ 18 දී වගේ කරන්න නැත්තේ අදට මම හරි ලැජ්ජ වෙනවා ඒක ගැන ඒ ලැජ්ජ වෙන්න මට කවුරුත් කිව්වේ නැහැ නමුත් මට තියෙන ලැජ්ජාවක් මං හිතන්නේ මගේ මොකක් හරි මේ වෙන විදිහකට මං එකගේ දිහා බලලා තියෙනවා ඉතින් මේ මේ දැන් මේ ස්ථාවරයට එන්න මේ අර ඔය අහපු කිව්වනේ උපතින්මද කියලා මට යම්කිසි ආකාරයේ සහජමය වශයෙන් තියෙන පුළුවන්කමක් තිබිලා තියෙනවා මේ යම්කිසි ආකාරයේ ප්‍රගතිශීලී පැත්තකට මාවම තල්ලු කරගන්න කවුරුත් තල්ලු කරන්නේ නැතුව අනික අතට ඉතින් මගේ අම්මා සිංහල ගෑණියක් දෙමළ මිනිස්සෙක්ව බැඳලා එහෙම හරියට නැහැනේ හැමතැනම එයාම කැරල්ලක් ගහලා තියෙනවානේ ඊට කලින් මට කලින් ඔව් ඒ කියන්නේ හැමෝම එපා කියද්දි එයා කැරල්ලක් ගහනවා එහෙම එපා කියද්දි මගේ තාත්තත් කැරල්ලක් ගහනවා ඒ දෙන්න ඒගොල්ලන්ගේ පවුල් වලට එරිහිව යමින්නේ මේ ඒ විවාහයට යන්නේ ඉතින් එහෙම එහෙම පසුබිමකත් මම ඉඳලා තියෙනවා ඉතින් මේ මම කියන්නේ දැන් ඒ විදිහට යම් ඊට පස්සේ මම උපතින් වගේ යම්කිසි පවුල් පසුබිමක් කරහා යම්කිසි ආකාරයක රැඩිකල් මතවාදයකට යන අතරතුරේ මම නීතියන හදාරන්නේ එතකොට අපිට සිවිල් බලයක් හම්බ වෙනවනේ ගැමුණු මොනවා කොච්චර කිව්වත් මම නීතිඥයෙක් කිව්වහම චෙක් පොයින්ට් එකදී ඒක අඩියක් පස්සට ගන්නවා හැමෝම හරගෙන ඒ කියන්නේ මේ පිළිගැනීමක් දෙනවා අපිට. ඒ පිළිගැනීම හරහා මේ යම්කිසි සිවිල් බලයක් ලැබෙනවා. ඒ සිවිල් බලය හරහා විවෘතව යම් යම් දේවල් කියන්න අපිට පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් මේ ඊට පස්සේ මේ මම පිටරටකට යන්න කලින් ඉඳලම ඒ ඒක ඒ ඒ විදි විවෘත ප්‍රකාශනයට මම හුරු වෙලා තිබුණා. විසගේ අරගලයේ විසක් ගෙනියන්නේ කොහටද? මම අරගලය කරන්නේ ඒක අරගලයක් කියලා අපි නිර්වචනය කරනවා නම් මම විශ්වාස කරනවා මේ අපි අද දවසේ අහගෙන ඉන්න බොහෝ දෙනෙක් මේ වචන වරණගෙන විදියෙන් සහ වචන කනවැකෙන විදියෙන් මේ කතාව තේරුම් ගන්න එකක් නෑ. එතනින් එහාගේ පුළුල් දැනුමක් ඔස්සේ උන් මේක අවබෝධ කරගන්නවා. මම කියන්නේ දැන් මම මේ සමකාමීත්වය ගැන යම් යම් නිර්මාණ කරලා තිබුණාට ඒව ගැන විතරක්ම නෙමෙයි කරලා තියෙන්නේ. මම ඉල්ලන්නේ සමකාමීන්ට සහ සංක්‍රාන්තික ලිංගිකයන්ට ලබා දිය යුතු නිදහස ගැන නිදහස විතරක් නෙමෙයි. මම කියන්නේ ඊට වැඩිය පුළුල් තලයක මේ සාකච්ඡාව පැවැත්විය යුතුයි. මම මේ සාකච්ඡාව පැවැත්විය යුතු වන්නේ අපිට අවශ්‍ය වන්නේ කුමන සමාජයක්ද? දේශපාලනික වශයෙන් අපිට අවශ්‍ය වන්නේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මොනවාද? අවුරුදු 6කට පාරයක් බලුපොරයක් වගේ ඡන්දයක් තියලා නියෝජිතයන්ව පත් කරලා පාර්ලිමේන්තුයවල ඒගොල්ලෝ බඩකට පුරා ආදායම් ලැබලා තර වෙලා තවත් මේ මුදල් උපයා ගන්නකම් බලා ඉන්න එක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඊට වඩා ඉහළ දියුණු සංකල්පයක්. අපි විසින් මසාගත යුතුයි, හොයාගත යුතුයි මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. ඉතින් අපිට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගන්න පුළුවන් නම් ඒ තුල තියෙන එක ලක්ෂණයක් තමයි සමානාත්මතාවය. එතකොට මේ සමානාත්මතාවය තමන් උපදින්නේ කොයි ආකාරයකට තමන්ගේ වර්ගය හෝ ආගම කොයි ආකාරයේද තමන් පිරිමිද ගැහැණුද සංක්‍රාන්තික ලිංගිකද යන ප්‍රශ්න කිසි දෙයකට අදාළ නැහැ හැමෝම නීතිය ඉදිරියේ නීති ආධිපත්‍ය ඉදිරියේ එකයි
අපිට අවශ්‍ය වන්නේ එහෙම සමාජයක්. මට අවශ්‍ය වන්නේත් එහෙම සමාජයක් මම අරගල කරන්නේත් ඒක සඳහා. එතකොට ඒ අරගලයේදී මම එක් අවස්ථාවකදී සමකාමීන් වෙනුවෙන් හඬක් නගනවා, තව අවස්ථාවකදී සුළු ආගමිකයන් වෙනුවෙන් හඬක් නගනවා, තවත් අවස්ථාවකදී සුළු ජාතියක් වෙනුවෙන් හඬක් නගනවා, තවත් අවස්ථාවකදී ආබාධිතයන් වෙනුවෙන් හඬක් නගනවා. ඉතින් මේ මම කියන්නේ අපිට ඒ වගේ ඉහළ තැනකට යන්න පුළුවන් නම් අපේ දූ දරුවන්ගේ අනාගතය ඉතාමත්ම ආරක්ෂිත අනසුරක්ෂිත අනාගතයක් වෙනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ දැන් මට නම් දරුවන් නැති වුණාට දූ දරුවන් වෙනුවෙන් හුඟක් අය කරන්නේ. එතකොට එහෙම තැනකට යන්න අපිට අවශ්‍ය වෙන්නේ දූ දරුවන්ට එක් එක් පවුල් සම්බන්ධතා, එක් එක් වැඩවසම් සම්බන්ධතා හරහා ඒගොල්ලෝ ඉහළ තැනකට යාමද, නැත්නම් හැම කෙනෙකුටම සමාන ක්‍රීඩා තලයක සමාන තලයක ඉඳ තරඟ කිරීමට පුළුවන් අවස්ථාවක් ලබා දීලා ඒ හැමෝටම යම්කිසි ඩීසෙන්ට් සීලාචාර මේ ජීවිතයක් ගත කරන අවස්ථාවක් ලබා දීමද. මම කියන්නේ මේ වගේ දවසක මේ වගේ මේ වෙලාවක පොඩ්ඩක් අවුරුද්දක් ඉවර වෙලා අවුරුද්දක් ලබන්න යන වෙලාවක නත්තල වගේ වෙලාවක හිතන්න ඕනේ මේ වගේ දේවල් කියලා. ඇත්තටම අපේ දරුවන්ට අවශ්‍ය වන්නේ කුමන සමාජයක්ද? උන්ට අවශ්‍ය වන්නේ ආරක්ෂාකාරී සීලාචාර සම්පන්න සමාජයක්. ඔබට දුවක් සිටිනවා නම් ඒ දුවට අනික් සමාජයේන පිරිමින් ගැරහුමකට ලක් නොකරන, පහරෙදි විහිළුතාවු නොකරන සීලාචාර සම්පන්න සමාජයක්. ඔබ දුප්පත් නම් ඔබ දුප්පත් නිසා ඉස්පිරිතාලයකට යන්න බැරි, ඉගෙන ගන්න බැරි නොවන හැම ඔබට මූලික අවශ්‍යතා සපයා දෙන සමාජයක්. එතකොට ඔබ වයස්ගත නම් ඔබේ වයස්ගතභාවය නිසා ඔබ එළියට ඇදලා දාන්න නැති ඔබට සුරක්ෂිත ලෙස ගෞරව සම්පන්න මරණයක් කත් කරගන්න පුළුවන් වයස්ගත භාවය. ඔබ එතකොට අඩුකුලේ නම් එතකොට මේ වාසගම හරහා ඔබට නොයකාකාරයේ මේ තාඩන පීඩන එල්ල වෙන්නේ නැති සමාජයක්. එතකොට මේ ඔබට දීපල නැත්තම් ඔබේ දරුවන්ට අධ්‍යාපනය දීලා ඒ දරුවන්ට අධ්‍යාපනය හරහා සමාන තැනක ඉඳලා සමාන තරඟ විභාගයන් වලට සමාන ලෙස ලියලා මේ යම් යම් තනතුරු දරන්න පුළුවන් මේ සිස්ටම් එකක්. නැතු මේක එක්කෙනා පස්සේ ගිහිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම කියන්නේ ඒ වගේ තැනකුයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේ තැනක සමකාමීන් සිටිනවාද, ආබාධිතයන් සිටිනවාද, වයස්ගත වූවන් සිටිනවාද කියන එක එච්චරටම අදාළ නැහැ. මොකද හැමෝම සමානනේ. අපි එමු ඊළඟ මතක පදයට. නුඹ බොහෝ දුරක්. මේක මම ලිව්වෙත් ඔය රජසගතක ගීත එකතුවටමයි. එහිදී මේ ගීතය ගායනා කරන කෙනාගේ ආදරවන්තයා සහ ස්වාමියා බොහෝ දුරකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය බිඳෙන්න පටන් අරගෙන මෙයා බලන් ඉන්නවා මේ ගැන කතා කරන්න. නමුත් අයියාට කිසිම වෙලාවක ඒ ගැන කතා කරන්න වෙලාවක් නෑ. අපි හැමෝටම වෙනවනේ. අපි හැමෝටම වෙන එක දෙයක් තමයි අපි සම්බන්ධතාවයේ බිඳී යද්දී පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බලන්නේ මොකද්ද මෙතන වෙන්නේ. මේක මට වටින සම්බන්ධතාවයක්ද? මේ ආදරේ මම අතාරිනවද? මේක ආරක්ෂා කරගන්න ඕනේ නේද මම මොකද්ද ඒකට කරන්න ඕනේ කියලා. එතකොට ඒක යන්න අරිනවා. එතකොට එහෙම යන්න ඇරලා අන්තිමට ඒක බිඳ වැටලා ඉවර වෙනකම්ම දන්නේ නැහැ. දැන් මෙතෙන්දිත් වෙන්නේ ඒකයි. මේ කතාව කියනකොට මේ ගෑනු කෙනාව ගොඩක්ම මේ නොසලකා හැරලා අතහැරලා ඒ ගැන කිසිම සාකච්ඡාවක් නැතුව බොහෝ දුරක් මේ පිරිමි කෙනා ගිහිල්ලා. ඉතින් මට මතක් වෙනවා මේ මම කරපු දෙයක් එක ආකාරයකට මේ මගේ පරණ ආදරය කරන පුද්ගලයෙකුට. ඔහොම බොහෝ දුරක් මම ගිහිල්ලා මම හිතනවා සේරම හරි කියලා, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අන්තිමට ඒක බිඳ වැටිලා ඉවරනකම් මම දන්නේ නැහැ. මං හිතන්නේ ඒ වේදනාවත් එක්ක ආපු ගීතයක් ඕක. ලෝක සිනමාවේ ෆ්‍රැන්ජිපානි කතා කරන මාතෘකාවන් කතා කරන සිනමාපට අපි දැකලා තියෙන ඕනතරම් සමහර විට මේ අපි වහගෙන ඉන්න බොහෝ දෙනෙක් අපි මේ කතා කරන සීමාවන්ට එහා දේවල් පවා නරඹලා ඇති. අපි එහෙම විශ්වාස කරනවා. මොකද බොහෝ සබුද්ධික පිරිසක් මේ වැඩසටහන අහන නිසා. Boys Don't Cry, Brokeback Mountain, ඒ වගේම Blues the Warmest Color. මං කියනවා හරි. හරි හරි. ඊට පස්සේ Danish Girl. මං කියන්නේ මෑතකම ආපු සිනමා නිර්මාණය. මේ අතරින් විසාගේ ප්‍රියතම චිත්‍රපටය මොකක්ද? මම හිතන්නේ නම් දැන් මතකයන් හැටියට බැලුවොත් මේව මෑත කාලේ නේව. ඊට කලින් මම බලලා තියෙනවා ප්‍රිසිලක් විනස් ද ඩිසර්ට් ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. කොහොම මේ පරණ චිත්‍රපටිත් බලලා තියෙන ෆිලඩෙල්ෆියා වගේ ඒවා. මම හිතන්නේ මේ මට බරපතල ලෙසම දැනෙන චිත්‍රපටිය තමයි බ්‍රෝක්බැක් මවුන්ටන්. මොකද ඒක එකක් මේ බොහොම මෑත කාලේ කාලු ආපු අලුතමට බලන්න හම්බුණා. ඒ රංගපෑම් වල ඒ ඉදිරිපත් කිරීමේ ස්ථාම සුවිශේෂ මේ දැන් ලෙස ඒව දැනුණා. ඒව හරිම මේ ලගන්නා සුළුයි සහ හරි ස්වභාවිකයි. ස්වභාවික විදිහට ඒව ඉදිරිපත් කරනවා. ඒ චිත්‍රපටය තමයි මම හිතන්නේ මගේ ප්‍රියතම චිත්‍රපටය ඔය කියපු ලයිස්ට් එකෙන්. අපි යමු මේ ඊළඟ මතක පදයට. එහෙමනම්
ටිකක් ඉක්මනට අනේ මගේ බුදු හිමිනේ. මේක තමා මේ අහනහන හැමපාරයක් පාසා මට අඬන්න සිද්ධ වෙන ගීතය. මේකට හේතුව අපේ මේ යුද්ධය අවසන් කරන වෙලාවේ අපි දැක්ක බොහොම මේ වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක්. ඒ අවසන් කරන අවුරුදු ඒක මාසම සුමාන කීපය තුළ සිදු වෙච්ච දේවල් සම්බන්ධ ඒක අතිශයම මේ ඩිස්ටර්බින් හරිම මේ අමාරුයි බලන් ඉන්නේ ඒ වගේ දේවල්. ඉතින් මේ මම හරි අසරණ වුණා. මම හිතේ ඒක දවස්වල ලංකාවේ ටික කාලයක් හිටියව බලනකොට මම හිතේ පිටරටක මම අසරණ වුණා. මම මේ මොනවද මේ සම්බන්ධයෙන් කරන්න කියලා. ඇයි මෙහෙම දෙයක් වුණේ? ඇයි මෙච්චරටම මනුෂ්‍යත්වයේ දරුණු වුණේ? එතකොට ඊට පස්සේ මට මගේ මතකයට ආව පරණ දේවල් සේරම මම මානව හිමිකම් නීතිඥයෙක් හැටියට කටයුතු කරනකොට මගේ ක්ලයන්ට්ස්ලා සේරම වගේ මේ මම පෙනී හිටපු අය වද හිංසාවට ලක් වෙච්ච අය පොලිසියදී හෝ හමුදාවේදී හෝ මොන ආකාරයකට. ඉතින් ඒ අයගේ මූණු මට මැවිලා පේන්න පටන් ගත්තා මං ඉස්සරහ. ඉතින් මම හැරිච්ච එකම පැත්ත බුදුහාමුදුරුවෝ. ඉතින් මට අහන්න සිද්ධුණා මේ නිකන් මේ මම හිතුවේ මිනිස්සු මෙච්චර දුක් ඉඳලා මැරුණා නම් ඒගොල්ලෝ කොහේ ඉන්නවද කියලා. මම ආපහු හැරුණේ බුද්ධ දර්ශනයට. ඉතින් ඒ වෙලාවේ ලියවිච්ච ගීතයක් මාවක. ඉතින් මට හිතුණා මගේ අම්මා මේව දැක්කනම් එයා ওই කතාව අහයි කියලා මට හිතුණා. ඉතින් මේ ඒ අම්මට හිතෙන දේ තමයි මම ලිව්වේ. එහෙමනම් අද මතක පදවල අවසන් මතක පදේ විසාගේ මට තව දෙයක් අහන්න හිතුණා. විසා මේ විසා ලියපු ගීත මං සියල්ලම අහලා තියෙනවා. සාමම නිතර නිතර අහනවා. දවසට එක පාරක් හරි දෙපාරක් කරන් තමයි. කොහොමද මේ මෙච්චර මේක මේ නදිත් එදා මගෙත් එක කිව්වා මේ රසට බස හසුරවන්න පුරුදුනේ සහ මේ බුදුදහම මේ දාර්ශනික තලයේ කොහොමද ග්‍රහණය කරගත්තේ? ඔබ එක රන්කොත් සිමිනා ගීතේම ලියනවා අභිසාරි අඹපාලි අඳුනුන්ගේ අපූර්ව රචනා ටිකක් පෙළගස්සලා තියෙනවා. මොකක්ද මේ පෙළඹවීම? දැන් මට බුදු දර්ශනයට ලඟ වෙන්න හේතුව මගේ අම්මා ඊගාවට අම්මගේ අම්මා ආච්චි ඒ දෙන්නම සිංහල පැත්තේ ආයෙනේ. ඒගොල්ලෝ මාව මම හම්බේන මේ ඊයේ පෙරදත් ගිහලා ආච්චි හම්බෙලා හැම මාම අපි කතා කරන්නේ මේවා. දැන් අපි ආවගේ වෙලාවට කතා කරන්නේ මේ උපදූප නෙවෙයි. දැන් අර වගේ මේ බුදු දහමේ තියෙන දේවල් ගැන අපි කතා කරන්නේ. දැන් මිය යාම මේ කර්මය එතනින් ගියාම දැන් අපායවල් තියෙනවා දන්නේ වගේ දේවල් ගැන. එතකොට මම ඒ වගේ ඩිබේට්ස් කරනවා අපි හරියට. දැන් විස සාමාන්‍යයෙන් කියවීම පැත්තෙන් මොන පැත්තෙන් නිකන් මේ අභිධර්ම පිටකයට වගේ ගිහිල්ලා තියෙනවා. අනේ එච්චර දුර නම් ගිහිල්ලා නැහැ. පටිච්ච සමුප්පාදය වගේ. නැහැ එහෙම ගිහිල්ලා නැහැ. දැන් ওই 10 පන්තිරට නම් බුද්ධාගම ඉගෙන ගත්තට පස්සේ ලොකුට දේවල් ඉගෙනගෙන නැහැ. මම සමහර ලාවට හැබැයි අයව නැවත නැවත සිහිපත් කිරීම කරන්නේ. මම කියන්නේ බුද්ධාගමේ තියෙන බොහොම සිම්පල් හරයක්. ඔය කොච්චර කෑ ගැහුවත් අන්තිමට තියෙන්නේ මේ ඇතිවීම සහ නැතිවීම කියන දේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ ඇතිවීම සහ නැතිවීම කියන චක්‍රය නවත්වා ගැනීම. මේකට තමයි අපි නිර්මාණය කියලා කියන්නේ. ඒක තමයි ථෙරවාද බුදුදහමේ හරය. ඉතින් ඔකට ඔය කොච්චර කෑ ගැහුවත් අන්තිමට යන්න වෙන්නේ ඔතෙන්ට. ඉතින් මේ සංසාර චක්‍රය කඩා ගන්න පුළුවන් නම් ඒක තමයි මේ බුද්ධාගමේ හරය. ඉතින් එතෙන්ට තමයි මම හැමතිස්සෙම මේ අධ්‍යාත්මික වශයෙන් යන්නේ. සිංහල භාෂාව ගැන කිව්වොත් දැන් මගේ නම හරහා මම දෙමළෙක් වීම හරහා මට සිද්ධ වෙන යම්කිසි හැමතිස්සෙම ඔප්පු කිරීමක් කරන්න. මම හොඳයි. මේ දෙමළ වුණාට මම හොඳයි. පුංචි කාලේ ඉඳලා මම උත්සාහ කරනවා. මම නරක කෙනෙක් නෙමෙයි. මම හොඳයි. අර ඩිස්ක්‍රිමිනේෂන් එක වෙනස්කොට සැලකීමෙන් ඉවත් වෙන්න මම මේ දඟලන්නේ හැමතිස්සෙම. ඒක ඔප්පු කරන්න මම පුළුවන් තරම් හොඳ දේවල් කරනවා. මම ලස්සන චිත්‍රන් දින හදනවා, නාට්‍ය ලියන්න හදනවා, ඔය වගේ දේවල් පුංචි කාලේ ඉඳන් කරන්න හදනවා. එක දෙයක් තමයි මම සිංහල භාෂාව හසුරවන්න ඉගෙන ගන්න එක. මට ඕනේ වෙනවා මේ කියන්න උඹලගේ සිංහල වලටත් වඩා මගේ සිංහල හොඳයි කියලා. මං හිතන්නේ ඔක කොහොම ආපු හීනමානයක් කරා වෙච්ච දෙයක් වෙන්නේ නැති. දැන් නම් එහෙම හීනමානයක් නැහැ. නමුත් මේ සමහරලාට පුංචි තෘප්තියක් මම ලබනවා උසාවියේදී මේ දවස්වල චන්ද්‍රසේකර නීතිඥයා පෙනී හිටිය කිව්වට පස්සේ මම හොඳට සිංහලෙන් මගේ සබ්මිෂන් එක කරනවා මහාධිකරණ විනිසුරි ඉස්සරහා. එකපාරටම ඔලොස්සලා බලනවා කවුද මේ චන්ද්‍රසේකර මෙච්චර හොඳට සිංහල කතා කරන්නේ කියලා. ඉතින් අනිත් වැඩ පැත්තක තියලා මහාධිකරණ විනිසුරුවරයා කියනවා මේ your english sinhala is better than mine කියලා. එහෙම who did teach you කියලා අහනවා. ඉතින් ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඒවට පුංචි සතුටකුත් මට ඇති වෙනවා. මම කියන්නේ අපේ රටේ යම් කිසි දේශපාලන වෙනසක් අවශ්‍ය නම් ඒ වෙනසට අවශ්‍ය කරන නිර්මාණ හෝ සාකච්ඡාව පළමුවෙන්ම සිංහලෙන් සිදුවේ. එතකොට මගේ දෙමළ ජන්මයේ පැතිකඩ මොකක් වුණත් ඒ සාකච්ඡාව සිංහල කතා කරන ජනතාව අතරට ගෙන යා යුතුයි. ඒකට හරියනම භාෂාව සිංහල භාෂාව. ඒක හසුරවන්න බැයි නම් නිර්මාණකාරයෙකුට විශේෂයෙන්ම භාෂාව සම්බන්ධයෙන් ගද්‍ය පද්‍ය මෙලියන කෙනෙකුට ඒ ගමන යන්න බෑ. ඉතින් මම මගේ දෙමළ භාෂාව සහ දෙමළ සාහිත්‍ය නැමැතිම පසෙක තියලා සිංහල භාෂාවෙන් සිංහල සාහිත්‍යය නමතන්න හදන්නේ ඒ නිසා. Rise like a
ෆීනික්ස්. මම ප්‍රියම කරන මේ විදේශ භාෂා ගීතය ඉංග්‍රීසි භාෂා ගීතය මම දවසක් අහම්බෙන් වගේ බැලුවා යුරෝවිෂන් ගීත ගායනා තරගය මේක යුරෝපයේ අවුරුද්දකට පාරක් තියෙනවා එතරම්ම ප්‍රසිද්ධ නැති ගායකයෝ මේ තරඟ කරලා අන්තිමට රටේ නියෝජනය කරන ගායකයෝ හෝ ගායිකාව බවට පත් වෙනවා පත් වෙලා යනවා එක්තරා දැවැන්ත වේදිකාවට ගිහිල්ලා පැය 3-4ක් පුරා තරඟ කරනවා. ඒක පළවෙනි වටේ තියෙනවා දෙවෙනි වටේ තියෙනවා තුන්වෙනි වටේ තියෙනවා. ඉතින් හැමදාම ඔයගේ දේ ඔය ඕක යනකොට මම ඕක බලනවා. ඕස්ට්‍රේලියාවේ දින මුළු වැඩසටහනම බලනවා. හරිම ලස්සන අලුත් සින්දු තියෙනවා තරුණ අය ගෙහෙම. ඉතින් මේක අවුරුදු 3කට කලින් වෙච්ච දෙයක් මං හිතන්නේ මට මුළු වැඩසටහනම බලන්න හම්බුනේ නැහැ. නමුත් මං ඒක බල අවසාන වටේ මම බලනවා. බලනකොට එක්කෙනෙක් එනවා ඉස්සරහට. එයා කාන්තාවක් විදිහට ඇඳගෙන ඉන්නේ ලස්සන මූණක් තියෙන කාන්තාවක්. ලස්සන ගවුමක් ඇඳගෙන එනවා තියෙන්නේ රැවුලක්. ලස්සන රැවුලක් තියෙනවා මේ කාන්තාවට. මෙහෙම කෙනෙක් කවදාවත් ඩ්‍රෙස් කරලා නැහැ මීට කලින්. එයාගේ නම කොන්ෂිටා වූෂ්. එයා තමයි ඔස්ට්‍රියානු ගායිකාව. ඉතින් ගායිකාව කිව්වට එයාම කියනවා මේ මම පුරුෂයෙක්ද මම ගැහණියක්ද කියන එක අදාළ නැහැ කියලා. එතකොට එයා සංක්‍රාන්ති ලිංගිකයේද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියනවා රැවුලක් තියෙන හින්දා. එයා ඇවිල්ලා සංගීතය පටන් ගන්නවා ගායනාව පටන් ගන්නකොට ඒ ගීතයේ තියෙන පුදුමාකාර ලිබරේෂන් එක විමුක්තිය කියන දේ අපි මෙච්චරලා කතා කරේ මේ ආදරය ගැන විමුක්තිය. එයා එයාගේ සංක්‍රාන්තිකත්වය ගැන හරි ලිංගිකත්වය ගැන මේ පුදුමාකාර විමුක්තියක් ප්‍රදර්ශනය කරමින් ඒ ගීතය ගායනා කරන්නේ. එයා කියන්නේ මම කුකුස්සෙකු වගේ මේ ඉහළට පියාඹගෙන යනවා. ඒ කුකුස්සකින් සංකේතය හරි අභිමානී සංකේතයක්නේ. එහෙම තමයි ආයි රයිස් ලයික් අ ෆීනික්ස් කියන එක කියන්නේ. ඒ මේ මගේ ඇඟ කිලිපුරා ගියායි ගෑණිට තිබිච්ච මිනිහට කවුද කවුරු හෝ වේවයි මනුෂ්‍යට තිබිච්ච මේ දක්ෂතාවය කොච්චරද කියලා මං හිතුවා. මෙයා තමයි මේ යුරෝවිෂන් එකේ කප් එක ගන්න මේ පාර කියලා කිව්ව වගේ මෙයා ගත්තා එක. මේ මුළු ලෝකෙම ප්‍රදර්ශනය කරා අපිට අදාළ නැහැ උඹලා ගෑනුද පිරිමිද සංක්‍රාන්ති ලිංගිකයද කියන අපිට අදාළ වෙන්නේ උඹගේ කටහඬ උඹගේ ගීතය. ඒක අපිට අපිව සන්තර්පණය කළාද කියන එකයි අදාළ වෙන්නේ. මුළු ලෝකෙම මේ වෙලාවේ කියන්නේ මුළු යුරෝපෙම ඡන්දය දෙන්න ඕනේ කවුද ගායිකාව කෙනෙක් කෙනාට කවුද ගායකයා කෙනෙක් කෙනාට. ඒක තීරණය වෙන්නේ ජූරිස් ලගෙන් විතරක් නෙමෙයි මිනිස්සු මණ්ඩලෙන් විතරක් නෙමෙයි. මුළු යුරෝපයේ මෙයා වෙනුවෙන් ඡන්දය දුන්නා. එහෙම දීලා එයා මේ ගායිකාව හෝ ගායකෙක් කවුරු හරි කියන කෙනා බවට පත් වුණා. ඒ ගීතේ තමයි අපි දැන් අහන්නේ. හොඳයි ස්තුති විසා. අලුත් වැඩ මේ රාශියකට අත ගහලා තියෙන්නේ. ඒ දේවල් අපට පස්සේ වැඩත් එක කතා බහ කරන්න පුළුවන්. මම දැන් අපේ කතා බහ ඇතුලේ මේ අර විසා කිව්වා වගේ ආදර විමුක්තිය පිළිබඳව අපි කතා බහ කරමු. මේ දේවල් වලින් යමක් ඔළුවට ගත්තා නම් ඒ ඇති කියන තැන තමයි මම ඉන්නේ. අපිට ලැබෙන හොඳම තෑග්ග තමයි ආදරය. ඒ ආදරය දෙවියන්ගෙන් කියලා කෙනෙක් විශ්වාස කරනවා නම් එහෙම ඒක ලැබෙනවා නේ. ඒක පාරිශුද්ධයි. ඒ පාරිශුද්ධ බවට නීති ආරෝමෙම දාලා තර්ක කරලා හොයන්න අවශ්‍ය නැහැ. සුබරාත්‍රිය. සුබරාත්‍රිය. විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි මතකපද